ගුරුණිය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා දවසේ දේශනා වාරයයි අපිට ලැබිලා තියෙන්නේ නිසා සියලු දෙනාම tempත් වෙලා දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ සම්මා මිච්ඡා දිට්ඨියා පහානාය වායමති සම්මා දිට්ඨියා උපසම්පාදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ උද්දෘත කරන ලද මේ පාළි පාඨය අපි මෙතුක් කල් ඉදිරින් තියාගත්ත ඒ මහා චත්තාරීසක සූත්‍රයෙන් ගත්ත කොටසක් ඒ චත්තාරීසක සූත්‍රය අපි මෙතෙක් කල් ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම ආර්ය වූ සම්මා සමාධිය ගැන කතා කරනවා ඒ සමාධිය මේ සම්මා දිට්ඨිය පූර්වංගම කරගෙන යන එකක් කියන එක සරුවචනාංශයේ සම්මා දිට්ඨියට සම්මා සමාධිය හරහා පරක් පගන ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය ක්‍රම දෙකකට කඩලා ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා ප්‍රධාන වශයෙන් මේ සම්මා දිට්ඨිය පිළිබඳව තියෙන දාර්ශනික ප්‍රශ්නෙට බොහොම ප්‍රායෝගික සරල උත්තරයක් දෙනවා ලෝකේ පවතිනා වූ මිත්‍යා දෘෂ්ටීන් ගොරෝසු ඝන බහල ප්‍රශ්න ඇති කරන මිත්‍යා දෘෂ්ටීන් ක්‍රමයෙන් 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 සියුම් කරමි. සූක්ෂම වූ සම්‍යක් දෘෂ්ටි මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් ගිහිල්ලා සම්මා දෘෂ්ටි ගෙවන් දව කරන අවස්ථාව සම්පූර්ණ ගෙවන් කරන අවස්ථාව තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් සඳහන් කරන්නේ. ඒක නිසා යෝගාවචරයා දවසින් දවස මේ ප්‍රතිපදාව ගමන් කරනකොට මේ සම්මා දිට්ඨිය විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. මේ පරිණාමය නිසා ඒ යෝගාවචරයා තමන් විසින් අතහල යුතු, හල යුතු, ගුරුසු, ඝන බහල, ඡන්ද, පරුස දේවල් අතහරිමින් ගත යුතු, සමීප කරගත යුතු, සූක්ෂම ඒ සදාචාර සම්පන්න ශිෂ්ටාචාර ගති ලංකරමින් ගම්කරමින් ගමන් කරනකොට මේක සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් ගත යුතු පැති සහ හල යුතු පැති කියලා දෙකක් තේරුම් ගන්න. මේක සාමාන්‍ය ලෝකයේ කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියලා. යුතු අයුතු කියලා. ඉතින් ශිෂ්ට සමාජයක නැත්නම් කාලයක් මොරත ඕනම සමාජයක මේ යුතු අයුතු හරි වැරදි කළ යුතු නොයුතු චාරිත්‍ර වාරිත්‍ර කියලා එවතුම් පැවතුම් කියලා තියෙන කොටා. අනේ ඒකෙදි මේ කලයුතු යුතුකම් කියන කිරීමටත් නොකලයුතු නොපනත්කම් නොකිරීමටත් ගන්න වෑයමට අපි වීරිය කියලා කියනවා. අනේ වීරිය මේ චත්තාරිසක සූත්‍රයේදී සර්වචන්නාංශේ සම්මා දිට්ඨියට සම්පාත කරලා යෝ මිච්ඡා දිට්ඨින් පහනාය වායමති සම්මා දිට්ඨින් උපසම්පාදාය මානි මේ වැඩ කරගෙන යන කෙනා තමන්ට ටික 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 දවසින් 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 තීරෙන මේකයි පුලුල් දෘෂ්ටිය මේකයි නිවැරදි දෘෂ්ටිය මේක තමයි වර්තමානට අනාගත කරදර නොකරන දෘෂ්ටිය මේක තමයි තමන්ට අනුන්ට කරදර නොකරන දෘෂ්ටිය කියලා ඒක තේරුම් ගත්තට පස්සේ ඒ මෙතුආකල් තමන් අරගෙන ආපු යම් යම් අනුන්ට තමන්ට කරදර කරන වර්තමානට අනාගතයට කරදර කරන දේවල් හිමීට හිමීට හලනවා ඒක නිකන් මේ වැඩෙන උරගයා සර්පයා හැව හලන්නාසේ ඒ තමන්ගේ පිටින්ම තියෙන හැව හලලා අර වැඩිච්ච මෝරච්ච ඇඟට ගැලපෙන ඊට ඇතුලින් එන හැව ඊගාට කාලයක් පාවිච්චි කරනවා ඊට පස්සේ ඒක ඊට යටින් එන හැවේ හලනවා සාමාන්‍ය ඔය චිරපයි සත්වෙන්ගේ කිරි දත ඉස්තිර දතෙන් ගලවලා දානවා වගේ. එකින් එක එකින් එක මේ ප්‍රතිස්ථාපනය කරමින් යනකොට මේ හල යුතු පැත්ත මිච්ඡා දිට්ඨිය වශයෙන් උත්
ගත යුතු පැත්ත සම්මා දිට්ඨිය වශයෙන් උත් තේරෙනකොට ඒ සඳහා ක්‍රම දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි ඒක වෙන්න ඇරලා බලන එක. දෙක තමයි ඒකට ක්‍රමශා විදි සපෙලා දීලා ආධාර උපකාර කරලා සප්පාය කර්ම සපෙලා දීලා අනුග්‍රහ කරන එක. ඉතින් මෙන්න මේ වෑයම සම්බන්ධයෙන් ව්‍යායාමයේ සම්බන්ධයෙන් මේක වෙන්න ඇරලා බලා සිටින එකක් ඒ සඳහා අඩුම කැඩුම සකස් කරලා දීලා ඒකට අනුග්‍රහ කරන එකත් අද බටහිර භාවනා විදිහසා ආශියාකර භාවනදී විශාල මතවාද රාශියකට හේතු වෙලා තියෙනවා. බටහිර ඇත්තෝ වැඩි මේ සම්ප්‍රදායක් නැති ත්‍රිපිටකයේ කියවලා විපස්සනා ගැන කල්පනා කරලා ඒගොල්ලෝ මේ කිසියම් වෑයමකින් තොරව එහෙම යන්න අරින මේ ක්‍රමය තමයි හරිම ක්‍රමය කියලා මේ ඒකෝම සහැල්ලුවට අරගෙන තද්ද බල විජිත සීල රකින්න ඕනෙත් නෑ. තද්ද බල විජිත වෑයම් කරලා සමාධිය ඇති කරන්න ඕනෙත් නෑ. ගොඩාක් පාලි ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙනගෙන ත්‍රිපිටක ඉගෙන ගන්න සබේ නැත්තම් විපස්සනා කරන්න අවශ්‍යතාවයක්වත් නෑ. ඒ නිකන් සාමාන්‍ය විනෝදාංශයක් විදියට වගේ කරමු කියන අදහස තමයි බටහිර බොහොම ජනප්‍රිය. නමුත් ආශියාකරයේ සම්ප්‍රදායනුකූල සමාජයේ කියනවා එහෙම නෑ. සර්වඥාංශ පවාදේශනා කරලා තිනවා කිච්චේන මේ අධිගතං හලන්දානේ පකාශිතුන් කියලා. සර්වඥාංශ කියනවා මේ බරපතල කෘත්‍යකින් මම මේ බුද්ධත්වයට පත් උනේ. ඒකට විශාල වෑයමක් කරන්න ඕනේ. ඒක කාටවත් කියන එකවත් ලේසි නෑ. මොකද ලේසි කෙනෙක් මේක කරන්න බෑ කියලා මේකට බොරු විශාල ගරුගාම්භීරත්වයක් දෙනවා සර්වඥාංශ. ඔය බටහිර ඇත්ත මේ නිකන් කැඳ බොන්නා වගේ ලේසියට කරන්න පුළුවන් එකක් කියනවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත කෙනෙකුට මේ අවස්ථා දෙකට මුණ දෙන්න වෙනවා. මේ දෙක වහුරස් පරස් දෙකක්. නිකම්ම ඉන්නකොට ඉබේ සිද්ධ වෙන මාර්ග ප්‍රතිපදාවත් එහෙනම් ආයාසයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් දැඩි වීර්යයෙන් කළ යුතු ප්‍රයත්නයක් දෙක බලනකොට මෙතන මේ කතා කරන්න වෙන්නේ මේ වායාමයේ ව්‍යායාමයේ වීර්ය කියන චෛතසිකය ගැන. ඉතින් මේක ලංකාවේ ඉන්න බටහිර තාලෙට හිතන ඇත්තු හරි කැමැති මේක ඉබේ වෙන්න දෙන ක්‍රමයට ස්වභාව සිද්ධව වෙන එක උද්දීපනය කරලා කරන කතාවක්. නමුත් සම්ප්‍රදානිකුල බෞද්ධයා මේක මේ කාලේ කරන්නත් බෑ, මේ කාලේ නිවන් ලබන්නත් බෑ. ඒක බොහොම අමාරු දෙයක්. ඒකටම පින් ඇති ඇත්ත උපදින්න ඕනේ. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒකට මේ පාරමිතා පුරණ එක විතරයි කියලා. ඒක අපි මනුෂ්‍යත්වයට කිතු කරගන්න බැරි තරම් දුරස්ථ කරන ගරුගාම්භීර තත්වකුත් තියෙනවා. මම මුලින් මගේ පුද්ගලික ජීවිතයේ මේ සත්‍ය කියන එක හඳුනගන්න වෙලාවේදී මම මුලින් මට ආශ්‍රය කරන්න හම්බුනේ බටහිර ක්‍රමයට හිතන ඉංග්‍රීසියෙන් බුද්ධහං කියන පිරිසක්. බුද්ධහම සාකච්ඡා කරන පිරිසක්. මට තේරුණෙත් නැහැ මේගොල්ලන්ගේ ඉංග්‍රීසියත්. බුද්ධහගම තේරුණෙත් නැහැ. හැබැයි මේ ලේසියෙන් කෙරෙන කතාවට මම බොහොම ආකර්ෂණය වුණා. තාට මන්න දෙයක් නැහැ. ඔය නිකන් ඉන්න ගමන් ටික ටික ඔය සතියත් වැඩෙයි, වීර්යයත් වැඩෙයි. වැඩි ඔක හිතර ගන්න ඕනේ නැහැ කියලා කරගෙන කරගෙන ගියා. මම සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතරම ගියා මේ සත්‍ය කියන වචනේ නිර්වචනය කරගන්න. මොකද්ද මේකේ තේරුම කියලා. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් මේ යෝගාවචරය කියන නම අරගන්න තවත් අවුරුදු 5ක් විතර මහන්සි වුණා. ඒ දිගටම කිසි කෙනෙකුට මම ඇඟෙවිවත් නැහැ. කවුරුත් මයි දිහා බලවල දැනගන්නත් බෑ. මම ප්‍රයත්නයක් කරන බව. නමුත් ටික 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 කරගෙන යනකොට මට තේරුණා සම්ප්‍රදාය අනුකූල පැත්තෙන් බලන වෙලාවෙදී බලනකොට මම කිසිම ඒක සඳහා කැපකිරීමක් අපවීමක් මහංශයක් මොනවත් නැහැ කරගෙන කරගෙන යනවා. එතකොට අර මං හිතපු ඒ මට ගුරු උපදේශ දීපු ගිහි සමාජයේ පැත්තේ බලනකොට ඒやつ ඒක දිගටම මේකමයි කළ යුත්තේ කියනවා. මට විශාල විප්ලවයකට මගේ හිත මුණ දුන්නා. මට හිතන දැන් ඉතින් කැසපොට ගහගන්න වෙනවා. දැන් ඉතින් මේකට හිත යොදාගන්න. කාය ජීවිත නිර්පේක්ෂව මේක කරන්න වෙනවා. එතකොට අරගොල්ල කිව්වා ඔන්න අපි පිටපොට පණින්න හදන්නේ ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ කරන්න එපා. ওই අනතාලෙට යන් කියලා. මොකද ඒකෙදි මම හරි දෙකට දෙතාවර தத்துவකටපත් උනා.
ඇත්තටම මෙච්චර මට උදව් කරු මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයත් එක්ක ගිහි භාවනා මධ්‍යස්ථානක ඉතුරු ජීවිත කාලයේ දිගටම සංന്യാසයක් විදිහට ගත කරනවාද නැත්නම් ඕනෝනෝන ගිනි අකුරක් වෙච්චාවයි කියලා පැනලා මහාන වෙනවද කියන්නේ මේක මම සෑහෙන කාලයක් හැසිරුණා ඒ අතරමැද බැලුව පුළුවන් තරම් මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි රැයට කන්න නැතුව ඉන්න පුළුවන්ද කියන්නේ මේ ප්‍රධානම ආහාරය මගේ රැට කන්නේ. ඒක ඉතින් මට හිතුණා මේක විශාල වෑයමක්. මේ රැට නොකා ඉන්න එක. මේගේ පුංචි පුංචි ප්‍රශ්න රාශියකට මම අර කාලේ ඇතුළත පුරුදු වුණා. පුදුම කීප දිනකටම දැම්ම නෑ මෙහෙම ඉඳලා කරන්න බෑ. මේකට බහින්න ඕනේ. ගොඩ ඉඳලා පීනන්න බෑ. වතුරට බහින්න ඕනේ කියලා. ඉතින් යනකොට නැවත නැවතත් මේ වායාමයේ කියන චෛතසිකයට අලුත් අර්ථකථන දෙන්න උනා. සම්ප්‍රදානුකූල කට්ටිය කියනවා නෑ ඒක සඳහා අප වෙලා කැප වෙලා පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා දිගටම වයන් කරන්න ඕනේ කියලා. බටහිර ලෝකයේ කියනවා නෑ නෑ පෞල් ජීවිත කන ගමන් රැකියාවක් කරන ගාමේ කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ දෙකේ තියෙන වෙනස හරියටම සම්මාදිට්ඨියේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියන ලෞකික සම්මාදිට්ඨියත් අරියානාසවා ලෝකุตතරමග්ගංගා කියන ලෝකෝත්තර සමාධියත් මේ සම්මාදිට්ඨියත් වගේ මේ වීර්යය තියෙනම පැතිකඩ දෙකක් ඉගෙන ගන්න. දෙක හුරස්පරස්. එකක් කියන ස්වභාව සිද්ධියට යන්න දෙන මොනවක් කරන්න එපයි කියන. අනිත් පැත්තෙන් කියනවා එහෙම ඉඳලා බෑ වැරක බැරිය දාන්න ඕන. මහන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් මේ දෙකේ අදටත් මට පේනවා මේ මත දෙක අනෝ ඉන්න කට්ටිය එකිනෙකා වාද කරනවා. ඉතින් මම මේ උත්සාහ කරන්න හදන්නේ මේ අද ධර්මදේශනව හරහා මම හිතන්නේ කිසි කෙනෙකුට මේ 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 දෙකෙන් හැප්පෙන්නේ නැතුව ගොඩ ඉන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මේ සරුවචන ආංශයේ මේ සූත්‍ර පිටකය මාර්ගයෙන් නැත්නම් උන්වහන්සේ ජීවිත ආදර්ශයේ මාර්ගයෙන් එහෙම නැත්නම් සරුවචන ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත ආදර්ශ මාර්ගයෙන් මේ මේ ප්‍රශ්න විසඳීමට අපිට පුද්ගලික කොහොමද අපිට උපදෙස් දීලා තියෙන්නේ කියලා. මේකදී මට දැන් හිතෙනවා ආරම්භයේදී කෙනෙක් ඒ දැඩි වීර්යය යොදන්න ඕන. දැඩි වීර්යය යොදලා ක්‍රමයෙන් 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 ඒ ගැම්ම ගන්නකොට කස කැවිගෙන එනකොට ඒ දැඩි ආයාසය අතහැරලා යන විදිහට උදව් කරන ගියාම අවසානයේට යනකොට ඒක ධර්මානුකූලව චිත්ත නියාමයට අනුව ඉත්තු නියාමයට අනුවම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ආරම්භයේදී ඒ ගන්න වීර්යයත් ටික කාලයක් භාවනා යෙදিলা යෝගාවචර වේලා නිත්‍ය චර්යාවකටපත් වෙලා කරන වේලාවදී ඇතිවෙන වීර්යයත් ඒ වගේම මාර්ගචිත්තක්ෂණයකදී ලැබෙන වීර්යයත් ගත්තාම ඒ විශාල රස වෙන ශක්තිය විශාල යොදවිචු ශක්ති ප්‍රමාණි ආයාස ප්‍රමාණි විශාල වෙන ශක්තියනවා මේ නිසාම දෝ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේදී සර්වචන්සේ නැවත නැවතත් අවධාරණය ලක් කර මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම සඳහන් වෙන්නේ වීර්ය චෛසිකේ. නව පොලක සඳහන්. සතර සම්මප්පදන් වීර්ය, වීර්ය ඉන්ද්‍රිය, වීර්ය බලය, වීර්ය සම්පොජ්ජංගය, වීර්ය මාර්ගාංගේ වශයෙන් නව පොලක සඳහන් වෙනවා. සතිය අට පොලක සඳහන් වෙනවා. අනේක චෛසික එක පොලේ දෙපොලේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් සම්මේකෙන් පේනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මුලින් සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන යන කෙනා සතර සම්යප්පදන් වීර්ය ඉර්ධිපාද ඒකෙත් විරීග්ධිපාදේ තියෙනවා ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග වශයෙන් යනකොට මුලදී විශාල වෑයමකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඒ අවසාන වෙනකොට කියන්නේ මාර්ගංගෙදී පයෝග පටිප්පස්සම්බනේ සීළු ප්‍රයෝගයන් අතහැරීම. සීළු ප්‍රයෝගයන් සංසිද්ධ වීමට ඇන්ට යනවා. ඒ නිසා මේ ප්‍රයෝගයේ ව්‍යායාමයේ ලුචාල පරිණාමයක් සිද්ධ වෙනවා භාවනා ජීවිතය ඇතුළත. මේක සමහරට එක පරියන්කයක් ඇතුළතත් වෙනවා. දුර සාර්ථක වෙන එක පරියන්කයකදී පටන් ගන්න වෙලාවදී අපි ඒ පාර්ථ දාලා දෙන්න විශාල ශක්තියක් විශාල මෙහෙයුමක් විශාල ප්‍රයෝගයක් කරලා ඒක ගැම්ම ගත්තට පස්සේ එහෙම මෙයන්ඩරලා පරියන්ක අවසන් වෙනකොට ස්වභාව සිද්ධි වැඩ පිළිවටත් යනවා ඒ නිසා යෝග ජීවිතයක් ඇතුළත මේක
කතාන්තරයක් කොටන ගන්න පුළුවන්. ඒක පරියන්ක ඇතුළත කොටන ගන්නත් පුළුවන්. ඒක නිසා මේකට සම්බන්ධ අපි ත්‍රිපිටකයේ ධර්ම කාරණා ගැන කතා කරනකොට විශාල ශේෂ්ඨයක් මේ වීරිය කියන චෛතසිකේ. අපි මේ වැඩපිළිවෙලේදී ඉස්ලාම් දාර්ශනික අද වෙනකන් කරන ධර්ම සාකච්ඡාවල මේ නිදිමත ගැනත් වීරිය ගැනත් සක්මන ගැනත් කියලා මේ මාතෘකාවට තොටුපොළවල් තොටුපොළවල් තුනක් හොයාගෙන තියෙනවා. මේ වීරිය කියන චෛතසිකය ශක්තිය, ධෛර්යය, ඉදිරියට යන ගතිය, ඒකේ නැති ගතිය, කුසීතකම, ලීන භාවය, වත්ත සම්මදය, නිද්‍රාව, නානා ප්‍රකාර වචන සඳහන් කරනවා. ඉතින් ඒක නිසා මේ දෙකම යෝගාවචරය කොච්චර දුරට තේරුම් ගන්නවද කියනවනම් කවදා හෝ අපි ඊයේ ධර්මදේශන මතක් කරගත්තා වගේ ඒ ලීන හිතත් හොඳට උනන්දු වෙච්ච හිතර සමහිත ඇති කරගන්නකම් මේ දෙකම දිහා ධර්මතාවයක් විදිහට බලනකම් වීරිය බලයක් බවට පත් වෙන්නේ. ආධුනිකයා වීරියට කැමැති නිදිමතට කුසීතකමට බත්ත සම්මදේ එනකොට විශාල කෙලෙෂයක් විදිහට සලකනවා, බොහෝම පශ්චාත්තාප වෙනවා. වීරිය එනකොට අප්පු බොහොම හොඳයි, දැම්මට උනන්දුයි කියලා සතුට වෙනවා. නමුත් යම් දවසක යෝගාවචරයා මේ බොජ්ජංග මට්ටමට වීරිය ගන්න ඉස්සර වෙලා වීරිය බලයක් බවට පත් වෙනකොට ඒ තමන් ඇතුළෙම එක පරියන්කේ සමාද. හොඳට වීර්යවන්තව ඉරියව් පවත්වමින් අරමුණේ කර්මන්නේ විදියට සතිය පවත්වන වෙලාවකුත් එනවා. සමහරට ඉරියව්ව වැක්කිරිලා කුෂීත වෙලා නිදිමත වගේ වැටෙන වෙලාවකටත් එනවා. මෙන්න මේ දෙකේදිම සමසිත බලන්න ගිය දවසේ තමයි මේ වීරි කියන චෛසිකෙන් ඔළුව උස්සන්න පුළුවන් වෙන්නේ. මේක හරි අමාරුයි. මේ දැඩි වීර්ය යොදලා කරන භාවනාවත් ඉබේ කරන භාවනාවක් කියන මේ ධර්මතා දෙක මැද අවස්ථාව තමයි යෝග වීර්ය තිබුණත් කුචීතකම තිබුණත් දෙකම හුදු ධර්මතා මිශ්‍රය. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා තමන්ගේ චරිතය හරහා ඒ දෙකම කැපි මතුවෙනකොට දෙකටම නොසලෙන ගතිය ලීනං ලීනේ න කම්පතිති විරිය බලං. හිත ලීන භාවයට පත්ලා කුසීත වුණාට ඒකට කම්පා නොවන ගතිය තමයි වීර්ය බලේ බවට පත් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවා හොඳ මේ භාවනාවට අපකප වෙච්ච සෑහෙන අත්දැකීමක් ඇති කෙනෙකුට මිස වෙනකොට හිතා ගන්න අමාරු තරමේ පරස්පර ධර්ම දෙකක් විශේෂයි හිත නොසලෙන ගතිය තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි පටන් අරගනිමු සාමාන්‍යයෙන් අර මහා ප්‍රයත්නයකින් වැඩ කරන කෙනෙක්ගේ ස්වභාවයක නිසා ඒකට අපිට සරුවචනාංශගේ දේශනාවලින් ගත්තොත් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යී අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මාන න උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහත. සතර සම්‍යක් ප්‍රධානයේ පළවෙනිම ප්‍රධාන වීර්ය සරුවචනාංශ වර්ණගන්නේ නෝපන්නා වූ අකුසල් නොයිපද වීම පිණිස ඡන්දං ජනේති. මේක මම කරන්න ඕනේ කියලා හිතට නිකන් කුසල ඡන්දයක් ඇති කරගන්න. මේ හිත අයාලේ ගියොත් නූපන් කුසල් උපදින්න ඉඩ තියෙනවා. උපන් කුසල් වැය වෙලා යන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මම මොකක් හරි මේකට උත්සාහයක් ගන්න ඕනේ. තවම උපදලා නැති අකුසල ධර්ම නොයිපද වීම පිණිස ඡන්දං ජනේති. කැමැත්තක් ඇති කරගන්න. වායමති ඒ සඳහා වැර යොදන්න ඕන. අර කුසල ඡන්දේ ක්‍රියාවත් නැහැ. විරියන් ආරම්භති යන්නේ වැය උත්සාහයක් කැමැත්තක් ඇති කරගෙන ඒකට යම් යෙදවුමක් යෙදුවට පස්සේ තමයි විරියන් ආරම්භති ඔන්න වීර්ය ගන්නවා හිතට චිත්තම් පක් ගන්නවාදි දත කාගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන දිව උඩු තල්ලර තියලා තද කරගෙන ඊට පස්සේ උත්සාහ ගන්නවා චිත්ත දැඩි කර ගන්න පක් ගන්නාදි පදහත. ඊට පස්සේ තමයි මේ පදන් වීර්ය කියන ඒ කෙලෙස් තවන වීර්යට එන්න පුළුවන්. ඉතින් එතන තියෙන චන්දන් ජනිත වායමති විරියන් ආරබදි චිත්තම් පක් ගන්නාදි පදහත. ඉතාමත්ම ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා.
නෝපන් අකුසල් නොයිපද වීම පිළිබඳව. ඉතින් මේකෙදි මේ තියෙන දැඩි උත්සාහයෙන් පටන් අරගෙන හුරු කරගෙන ඒකට අපවිලා ශිල්පයේ දක්ෂ වෙන හැටි පිළිබඳව ලස්සන නිදර්ශනයක් ඔය බුරුමේ අපේ ස්වාමින්වහන්සේ අපිට බණ කිනෝට කියලා දුන්නා. බුරුමේ තාමත් මේ නගරයේ ආසන්නේ වුණත් පයිප් වතුර නැහැ. ඒ මිනිස්සු මේ වතුර කඩේ තමයි වතුර ගෙනියන්නේ. කඩ බොහොම ප්‍රසිද්ධ දෙයක්. මම දන්නේ දැනටත් ඒක තියෙනවද කියලා. මිනිස්සු කරේ තියාගෙන යනවා කඩේ තියාගෙන යන එක තමයි කරන්නේ. ඒ කඩ තියාගත්තාම පොඩි දරුවෙක් ඒ දරුව තරම් උස වතුර බැරල් දෙකක් දෙපැත්තෙන් තියාගන්න. තියාගෙන ලිඳෙන් අර උණ ගහෙන් ආණ්ඩිය දාලා වතුරක පුරව ගන්නවා. පුරවගෙන කද්දන්දත් සමබර කරගන්න. සම්බර කරපුවාම අතිං උසගෙන යන්න බෑ. අතිං උසගෙන නම් පොළවේ වදින තරම් බැරල් දෙක කඳ තට්ටර කර දෙනකොටම කද්දන්ඩ අම්බිල නැමෙනවා පල්ලෙහාට. නැමුණට පස්සේ යා යන ගමනක් තියෙනවා. කද්දන්ඩට යන්න යන්න තට්ටු කර කර තට්ටු කර කර යනවා. ඊළවචි මාසෙට නැත කරන්න බෑ. අර අර තෙපුල් දෙන්න පටන් අර ගන්නවා. මේ බැරල් දෙකම යට යනවා. ආයෙ උඩට එන වෙලාවේ තට්ටු අර කරින් ගහනවා. ගහන පියවරක් ඉස්සරහින් තියෙනවා. ආයේ මේක පල්ලෙහාට මැදිලා ආයෙ ඉස්සරහට ආයේ ඉතින් ඊට පස්සේ යන ගමන සම්පූර්ණ ලයකට යන්නේ. කන්දත් නැගෙන සම්බරෙත් යනවා. ඒ වතුර එක අරගෙන ගිහිල්ලා ඉවරලා ඒ පටන් ගන්නකොට අර දැඩි ආයාසකින් පටන් ගත්තට පස්සේ ඒක ඒ ලයට ලතාවට යනකොට කතා කර කර ඉන අවේ ඔය කද අරගෙන යනවා හිතන්න බැරි බාල්දි දෙකක්. මේ වගේ තමයි භාවනාවට ගිහිල්ලත් ඒ හිතා ගන්නම අපි පටන් ගන්නකොට යෝගාවචරයට හිතා ගන්නම අපි මේ නික්ලේශී හිතක් මෙච්චර මේ කෙලෙසිච්ච ලෝකෙ පවත්තන්න පුළුවන්ද කියලා. මොකද ඒ තරම්ම පරිසරයක් අපේ ඌරුවත් අපේ තියෙන මේ ඡට මායාවී වංචනික ගතිත් නිසා මේක නිකන් හැම වෙලාවෙම කෙලෙස් වලටම යදින්නේ. අන්න ඒ ලෝකෙක කේශලිම බාරිත වෙච්චි තෙත් වෙච්චි මේ ලෝකෙක නික්ලේශී හිතක් නික්ලේශී චිත්තක්ෂණයක් නැත්තම් සත්‍ය මාත්‍රාවක් ඇති කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අන්න ඒ සඳහා ඉතින් අපි දන් දීලා සිල් රැකලා ගුරුරෙක් ළඟට ගිහිල්ලා ඥාති පරිවර්ජාත පිරිවර අතහැරලා දාලා වස්තු පිරිකර අතහැරලා දාලා ලොකු හිත අලුත් කරගෙන අර මොනට හිත දානවා. දාවු ගමන් මේ ගැලේ හිට මී හරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ ඔය හිත හරියට කලකොල වෙනවා. ඉතින් ඊට පස්සේ නැවත නැවතත් යොදලා මේ ඉන ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක නැත්නම් බිමීමක් එක්ක හැකිලීමක් එක්ක බිමීමක් එක්ක හැකිලීමක් එක්ක නැත්නම් වමත් එක්ක දකුණත් එක්ක වමත් එක්ක දකුණත් එක්ක මේ හිත හරියට අර ලය අල්ලගන්නවා කියන එක අපිට මේකට කියන්න පුළුවන් භාවනා ක්‍රමයේ යෙදෙන භාග්මාලාව හැටියට එනේන අරුවන මෙනෙහි කරනවා කියන එක. ආශාසිරුන්ට ආශාසිකල ප්‍රසාසිකල ප්‍රසාද මෙනෙහි කරනවා කියන එක කිසිම ලාභයක් ගෙන දෙන්නේ නැති කිසිම පළප්‍රෝජනයක් නැති අහවල් කාරණාවට කියන්නේ නැති දෙයක්. නමුත් මේක අල්ලගත්තට පස්සේ එනේන අරුවන මෙනෙහි කරන්ඩ ඒක බොහොම පැහැදිලිව වෙන්න පටන් ගන්නවා. චන්දඤ්ඤනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. මෙතනදී තවත් පුංචි කාරණාවක් යෝගාවචරයට මුල් ධර්ම වශයෙන් හිතේ තියාගත්තට වැරදි නෑ. බහුසුත ඥානය පිළිබඳව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ තියෙන ප්‍රධානම පින්කම තමයි නූපන්න කුසල් නොකර සිටීම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කිසිම දැනක බෝධි පූජාවල් නෑ. ගාහන්ටාර පූජාවලුත් නෑ. මල් පූජාවලුත් නෑ. කඳුන් කුරු පූජාවලුත් නෑ. කලගෝසාවකුත් නැහැ. නෝපන් අකුසල් නොයිපද වීම ගන්න ප්‍රධාන වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය තමයි යෝගාවචරයේ බෞද්ධය අතර ඇති වෙනස. බෞද්ධය හරියට පිංකම් කරන්න දඟලනවා. ඒක නරක නෑ. මොකද ඒ වෙලාවේදී පව් කන්න කරන්න අවස්ථාවක් නැතුව යනවනේ. නමුත් ඒක නිකන් අර අම්මගේ තනිය නැති වෙනකොට රබර් සූපුවක් දීලා බබා නලවනවා වගේ වැඩක් කියලා තේරුම් ගන්නවා. හැබැයි අම්මගේ තනිය කිරිසියේදී රබර් සූපු දෙන්න යන්න එපා. එතකොට තොල් බරිය හැදෙනවා. තොල් ලොකු වෙනවා බබාගේ.
ඒක නම් හොඳ වැඩි අම්මගේ තනීම කිරි දෙන එක තමයි. ඉතින් ඉන්සම මතක තියානේ මේ පින්කම් කියනක පස්සේ අපේ ශාසනයට එකතු වුණේ මේ වෙලාවේදී පව් කන්න කරන්න වෙන මොන කරන්නේද බබා නලවගෙන ඉන්න රබර සුප්පක් කර දෙන්න එපායි. ඉන්සා නෝපන් අකුසල් නොයිපද වීම පින්ස ගන්න ප්‍රයත්නේ තමයි සතර සම්මා ප්‍රදානයේ පළවෙනි. මේක සරුවච්චන් වහන්සේ සීල සරුවච්චන් වහන්සේලාගේ උපදේශයක් විදියට සබ්බ පාපස්සා කරණම් කියන වතාවෙන් කියලා තියෙනවා. සීල පවින් වැලකීම විතරයි අපිට සාර්ථකව වගකීමකින් යුක්ත වගකීමෙන් යුක්ත කරන්න පුළුවන්. ඒකමද දන්නේ කුසල සුපසම්පදා කියන්නේ කොහොමද කුසල සුපසම්පදා තියෙන්නේ පස්සේ. සත් සම්ප්‍රදාන් වීදියේ යන්නේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස ප්‍රයත්න කරනවා. උපන්න කුසල් ප්‍රහාණය පිණිස වීර්ය කරනවා. හිතේ චිත්ත සංතනේ දැන්නම තමයි තියෙනවා තමයි තරම් නොවෙන්නේ නොගැලපෙන කුසීතකමක් හරි කෑදරකමක් හරි නිදිමත මේ ආතරහාවක් හරි වෙන මොන හරි අකුසලයක් තියෙනවනේ ඒක නැති කිරීමට දැනට චිත්තසංතානයේ ඇතුළට ඇවිල්ලා තියෙන ඒ කෙලෙෂය අයින් කිරීමට ගන්න ප්‍රයත්නේ දෙක මේක සියුම් අර්ථ ભેදයක් මෙතන තියෙන නිසා බුරුමාචාර්යවරු හරියට මේව හරියට සූද්ධ කරන අයත් මේ අභිධර්ම ක්‍රමයේ සූද්ධ කරනවා කියනවා අපි රජුරෝ අන්තපුරයේ ඉඳගෙන වටකොටු තප්ප බැඳගෙන දියාගල් හදාගෙන මුරකාවල් දාගෙන ඉන්නවා. එතකොට මේ මුරකාවල් පිටින් ඉඳලා හතුරෙක් ඊර්ෂකාරයෙක් ඇතුළු නුවරට ඇතුළු වීම වැළැක්වීම සඳහා යුනිෆෝම් ඇඳගත්ත, නිල ඇඳුම් ඇඳගත්ත ඒකේ කවල්කාරයෝ දොරටු උඩ ඉන්නවා, පලියක් තියාන, හෙල්ලයක් තියාගෙන බොහොම තේ දාන්නුතු විදිහට කිසිම අපේ රජුරවන්ට අහිච කර දේවල් ඇතුල් වෙන්න දෙන්න බෑ කියලා. ඒක තමයි නෝපන්න අකුසල් නොයිපදවීම සඳහා ගන්න බීරිය. නමුත් රජුරෝ දන්නවා අපේ රාජ්‍ය රාජාවලිය දන්නවා මේ වෙනකොටත් ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා කලින් වෙස්සලාගෙන ආපු ඔත්තුකාරයෝ. ඒගොල්ලෝ අල්ලන්න යුනිෆෝම් දාලා ගිහලා බෑ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ රහස්සුත්තු සේවයක් ඇතුලේ වැඩ කරන්න ඕනේ අන්තපුරයේ නිතරම මේ හැම කෙනෙක් තියා බලලා කොයි එක්කනද සැක කොයි එක්කනද කලින් ඇවිල්ලා හැංගිලා ඉන්නේ කියලා බලන්න රහස්සුත්තු සේවාවේ යුනිෆෝම් අඳින්නේ. ඒ නිසා නූපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්නා වීරිය ගොඩක් වෙලාවට ඒ බුරුම ආචාර්යවරු වීරිය චෛසිකයට දුන්නට දැනට ඇතුල්ලා තියෙන ප්‍රමාණික ජාවරංකාරෝ වේ තරාකාරෝ ඊර්ෂාකාරෝ දියා බලන විතර කියන්නේ සතිය කිය. සතියේ කෘත්‍යය තමයි දැනට හිතට ඇතුල්ලා තියෙන කෙලෙස් දැක ගන්න එක විතරයි යා කරන්නේ. එයා අයින් කරන්න යන්නෙත් නෑ. එයා රාජ්‍ය ආරක්ෂාවට අමුත් මතක් කළ දෙනවා මෙන්න මේ මංශය සැකසයිතයි කියන්නේ. ඉතින් ඒ නිසා සතර සම්ප්‍රදානයේ හතරම ඇත්තටම වීඩියෝ තමයි දාලා තියෙන්නේ. නමුත් පළවෙනි එක මේ නෝපන්න කුසල් නොයිපදවීම සඳහා ගන්නා මේ ක්‍රියා ප්‍රතිපාටිය වීරියට බර අතර දැනටමත් ඇතුළට අවිල්ලා ඉන්න අකුසල ධර්මයේ නොගැලපෙන දේවල් පිළිබඳව ඔත්තු බලන සේවාව කරන්නේ සතිය. මේ සූත්‍රයේ ඊ ගාවට සරුවත් යනසෙ පෙන්ලා දීලා තියෙන මේ සතර සම්‍යක් ප්‍රදන් වේ මේ සම්මා දිට්ඨියට අනුපරිධාවණය කරන අනුපරිවත්ත කරන චෛසික දෙකයි එකක් වීරිය එකක් සතිය. මේ දෙන කෘත්‍ය දෙක වෙනස්. ඒක හොඳට සුද්ධ කරලා දැනගත්තට පස්සේ තමන්ට මේ වීර්යයයි සත්‍යය පටලවා ගන්න දෙයක් නැහැ. වීර්යයයි සමාධියයි පටලවා ගන්න දෙයක් නැහැ. වීර්යයයි සද්ධාවය පටලවා ගන්න දෙයක් නැහැ. වීර්යයයි ප්‍රඥාව පටලවා ගන්න දෙයක් නැහැ. හැබැයි ඒක මුලදි තේරෙන්නේ. මුලදි මේ ඔක්කොම එක මල්ලේ දාලා තමයි ගන්න දෙන්නේ. පහු වෙනකොට මේවා ටික ටික වෙන් වෙනවා. මේව ඇත්තට සමානලට බහුසුත භාවය නිසා පහසු වෙනවා. ඒ දැනට ඇතුළේ තුන උපන්නානම් පාපකානම් අකුසලනම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමිති විරියං අර්බති චිත්තප්පක් ගන්නාති පදහති කියලා දැනට තමන්ට මේ ආනාපාන කරගෙන යනකොට ඔන්න සද්දයක් ඇහිලා සද්දේට තරහක් ගිහිල්ලා දැන් හොරා ඇතුළේ සද්දේ තමයි කාරකේ නමුත් සද්දේට තියෙන ද්වේෂය මේ එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා වේදනාවට ද්වේෂයලු එනතන හිතවිල්ලක් ඇවිල්ලා ද්වේෂය එහෙම නැත්නම් නිදි මතකට කිට්ටු කරගෙන යනවා ද්වේෂය. ආනේ මේ යනකොට මේක තමයි කාරකය. එහෙම නැත්නම් මේ ඇතුළට වැදගත් දේ මේකේ යටි අදහස තමයි ද්වේෂය.
ආනි ඒ දෙක කලබලකින්තරෝ වෙන්කොට හඳුනා ගන්න ගතිය තමයි සතියෙන් කෙරේ. සතිය ඒ ද්වේෂය නැති කරන්න යන්නේ නැහැ. සතිය ඒ සද්ද නැති කරන්න යන්නේ නැහැ. වේදනාවන වේදනාව නැති කරන්න යන්නේ නැහැ. හිතවිල්ලක් නැහැ ඒක නැති කරන්න. එයා දැන ගන්නවා දැන් මේ සැකසහිත පුද්ගලයා රාජමාලිගාවේ නැත්තම් අන්තපුරයේ ඇතුලේ කියලා. එයා ඊට පස්සේ කරන්නේ ඒක ලූබඳිනු. අර අර කෙලෙසේට අහුවෙන්නේ නැති වෙන විදිහට යුද මේ රාජකාරිය ඇඳුම් අඳින්න නැතුව නිල ඇඳුම් අඳින්න නැතුව ලූබඳිනු. ලූබඳලා බලනවා මේ Taman කියන විදිහ ඇත්තමද මේ තරහා ආවේ මට මේ මේ වේදනාවටමද මේ ශබ්දෙටමද මේ හිතවිල්ලටමද මේ මොන දෙයකටද කියලා ඒක දිහා බලන එක තමයි සත්‍ය කෘත්‍යයන් සහ සත්‍ය වැඩ කරාට කවදාකවත් බාහිරට පේන්නේ නැහැ. එයා ඇතුළට නැමිච්ච ගුණ වර්ගයක් තියෙන්නේ සූක්ෂමව බලන්නේ මේ හරියටම නම් කරන්න කලින් ඒ කෙලේශේ කෙලේශයක්ද මේ ශක්කට දුබුගල ඇත්තටම හොරෙද්ද කියලා බලන්න කෙලින්ම ගිහිල්ලා හතින් අල්ලන්න ගිහිල්ලා එළියට දාන්න යන්නේ. ඒතකොට සමහරලාට සාමාන්‍ය සත්පුරුෂයෙක් වුණත් සුපුරුෂයෙක් වුණත් සැකයට අහුවෙන්නේ දින එක භයානක දෙයක්. ඒක කරන්න ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න. නැවත කරනවා. ඉතින් ඒක දැනට ඇතුල් වෙලා තියෙන කෙලෙස් හඳුනා ගැනීමේදී දක්ෂකම. නිසා සත්‍ය කෘත්‍ය හරි සූක්ෂමයි. එනිකන් පොලිසියත් රහස් පොලිසියත් අතර වෙනස වගේ. පොලිසිය යුද ඇඳුම් ඇඳගෙන ආයුධාතේ තියාගෙන කෙලින්ම මේ සභාවට යනවා. එයාට මැද විශාල පිටර රහස් පොලිසිය ඇවිල්ලා වැඩ කරනවා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අද ලෝකේ භාවනා කරනකොට ඔය තියෙන බාහිරෙන් තමන්ගේ භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතේට ආගමික ජීවිතේට බලපෑම් මෙල්ල වෙනවා මාර බලපෑම් වෙනවා අන්නම් මනම් කියන්නේ මේ සතිය කෘත්‍ය දන්නේ නැති කට්ටිය. සතිය කෘත්‍ය දන්නොත් සතිය කවදාකවත් යුනිෆෝම් මැදගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා කාටවත් අල්ලන්න බෑ. ඔයා සතියෙන් දින්නේ නැද්ද කියලා මොකද වංචනික ධර්ම වැඩ කරන්නේ. වංචාවෙන් නම් අපේ සතියත් වැඩ කරන්න ඕනේ වංචනික ධර්මොන්ට වංචනිකවම ගහන්න. ගරිල්ලා ක්‍රමෙන් නම් හතුරයිනේ අපිත් දෙන්න ඕනේ ගරිල්ලා පාරක්මයි. ඒ නිසා සතිය වඩන කෙනා নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා කිසි විදියකට එයාගේ ක්‍රියාපටිපාටි කාටක කෙලෙස් වලට අල්ලන්න බැරි වෙන විදියට. නමුත් ඒකට ඒ විදියේ අර සූක්ෂම ප්‍රහසුතු සේවාවක් වැඩ කරන්න පුළුවන් වෙන්නේ වීරිය හරියට වැඩ කරනම් පමණයි. පිටින්ගෙන හතුරු නැතර කරන එක ගේට්ටුවෙන් වෙන්නේ නැතුව ඇතුලේ කොච්චර සුද්ධ කරත් වැඩක් නැහැ. ඒකට හොදෝද මඩි දෙමිල්ලක් වෙන්නේ. ඒ නිසා සතිය නිතරම වග බලා ගන්න ඕනේ. ඇතුළට එන කට්ටියට ඉන්න දෙන්න බෑ. ඒක ගේට්ටුවෙන් කරෙන්න ඕනේ. ඒක යුනිෆෝම් ඇඳගත්ත කට්ටියෙන් කරෙන්න ඕනේ. ඊට පස්සේ ආපු කට්ටිය චෙක් කරන එක තමයි සතියෙන් කරෙන්නේ. ඇත්තරම අද දවසේ මාත්‍රකාට මම සතිය ගන්න අදහස් කරන්නේ නැහැ. මේ වෙනස පොඩ්ඩක් දැනගත්ත එක මේ භෞසුත් භාවයේ සඳහා ප්‍රයෝජනවත් වෙයි කියන නිසා මම මේ වචන ටික පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට නූපන්න කුසල් නොඉපද වීම පිණිස උපන්න කුසල් ප්‍රහාණය පිණිස නූපන් කෙලෙස් ඉපද වීම පිණිස උපන් කෙලෙස් දිනුන පවුණු කිරීම තිතියා වේපුල්ලාය බියෝ භවාය දිනුන පවුණු කිරීම කියලා මේ වීරිය පළවෙනි කෘත්‍ය හතරක් සතර සම්‍යක් ප්‍රදාන වීරිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි අපේ මේ සරුවචන් වහන්සේ උදුමාකාර විදිහට මේ වීර්ය පිළිබඳව කතා කරපු සර්වඥ වහන්සේ නමක් මේක මේ විදිහට විස්තර කරන්න පුළුවන්. අපේ සර්වඥ වහන්සේ 15 වෙනි ඉස්සල්ලා වෙස්සබු සිකී ආදී සර්වඥ වහන්සේලා කලින් 15 වෙනි සත්බුදු පියාණන් වහන්සේලාගේ මුල් බුදුරජාණන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ශාසනීය පරම්පරා දෙකළු පැවතුණා. උන්වහන්සේලා වැඩ හිටියේ යක්ෂයන් භූතයන් ප්‍රේතයන් විසින් අරක් ගන්නලද ඝන කැලෑවිලි. ඊට එන්නේ කෙනෙක් ඒ කැලේට යන්නේ ජීවිත පරිත්‍යාගය. දන්නවා මේක ඇතුලේ පෙරේතයෝ ඉන්නවා මේක ඇතුලේ යක්කෝ ඉන්නවා මේක ඇතුලේ භූතයෝ ඉන්න නිසා මොන දෙයකින් හරි අවුනොත් මරනවා. ඒ නිසා යන්නේ පණේපයි කියලා. ගියාට පස්සෙත් ඒ සරුවච්චන් වහන්සේලා විස්තර සහිත බණ කියන්නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියනවා. ඒක තේරුම් ගන්න පුළුවන් කරන එතනම නිවන් දකින. ඉන්ෂා සර්වඥාන්සේ දිගට වැඩ ඉන්න කාලේ ඉතාමත්ම දක්ෂ පින් මොරච්ච කට්ටිය ගිහිල්ලා නිවන් දැකලා ඒ සර්වඥාන්සේ සම්මුඛී භූත
රහතන් වහන්සේලා ඊගා પરම්පරාවට නිවන් දක්ලා තිනවා එතනින් ශාසනය ඉවරයි. හැබැයි උන්වහන්සේලාගේ කාලේ අටුවාව කියන විදිහට ආවුස කාලය ආවුස ලක්ෂයක් අවුරුදු ලක්ෂයක් අවුරුදු 80,000 තිබිලා තියෙනවා. එසා ශාසනයල අවුරුදු ලක්ෂ දෙකකින් තුනකින් ඉවර වෙලා තිනවා. හැබැයි પરම්පරා දෙකයි. අපි ගරුව ගෞතම සර්වචන්නාංශගේ කාලේ වෙනකොට પરම්පරාවක වයස අවුරුදු 20යි. විශේෂ විශේෂ අලුත් પરම්පරා එනවා දැන් අවුරුදු 2600ක් ගිහිල්ලත් මේ සෑම පුංචි කාරණාවක්ම හරියට වෙන් කරලා දේශනා කරන තරම් පුදුමාකාර බෑයමක් දරලා තිනවා එක්කෙනෙක් සෝවාන් කරන පවා ਸਰුවචනසේ ගව් ගණන් ඈතට ගිහිල්ලා තියෙනවා සිටිනසා අද දක්වා මේ ශාසනය නැත්තම් මේ තියෙන ධර්ම කොටස පැවිද්ද උපසම්පදා වගේ දේවල් පැවතීමට ਸਰුවචනසේ අධිෂ්ඨානය තදින් බලපාලා තියෙනවා මේ සම්මේ කරන ශාසනික කටයුතු කිසිසේත්ම අපේ ගෞරවය සඳහා නෙවෙයි කියන තින්නේ මෙච්චර වීර්යයෙන් ඇති කරගත්ත ධෛර්යයෙන් ඇති කරගත්ත අදිෂ්ඨානයෙන් ඇති කරගත්ත ਸਰුවචන්සේගේ ආනා චක්‍රය නිසා මේක පවතිනවා. අපි ඒකෙන් අර ගලන ගංගෙන් දිය දෝතක් වගේ අරගෙන පාවිච්චි කරන නිසා අපි මේ ਸਰුවචන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දීතාවන් කියනවනම් අපි හැකි තාක් දුරට ඒ වීර්ය චෛසිකේ වඩලා කුසීත චෛසිකේ යටපත් කරගෙන සක්මන් ආදී කටයුතු වලින් ධෛර්යය ලබන්න ඕනේ. ඔද උදාමත්ම සවිස්තරව විනය පනවලා ධර්ම පනවලා પરම්පරා ගාන පවතින ස්ථිර නිත්‍ය වැඩපිළිවෙලක් මේ ਸਰුවචනසේ ඇති කළ තියෙන්නේ. ඒක නිසා මෙතර සත්‍ය සම්‍යක් ප්‍රදාන වීර්ය කියලා කියන්නේ වැදගත් තමයි ගොඩාක් ශක්තිය ගන්න එකක් නමුත් යෝගාචරිත මේ හරි මේ වැරදි කියන එක සම්මාදිට්ඨිය ඇති කරලා දෙනවා මේක අකුසලයේ මේක කුසලයේ කියලා. ඊට පස්සේ ඡන්ද විරිය චිත්ත මීමාංසා කියලා සමහර යෝගාවචරයෝ තමන්ගේ මේ නිවන ලබා ගැනීමට විරිය කියන ඍද්ධිපාදේ පාවිච්චි කරනවා. මෙතන දැඩිශී මහන්සි වෙලා බොහෝ මික්මන්ට් ඒ සියලු දේවල් අතහැරලා බැර වෙදෙනවා. සමහර කට්ටේ මීමන්සා නෝනින් වැඩ කරනවා. සමහර චිත්ත සමාධි නෝනේ සමාධියෙන් වැඩ කරනවා. තමාරු කුසල ඡන්දෙන් වැඩ කරනවා. මේ වීර්යයෙන් ඇති කරන එකනා මහා සෝන ස්වාමීන් වහන්සේ නැත්තම් සෝනා භික්ෂුණීන් වහන්සේ වගේ පුදුම විදියට ඒකට ඊදිලා කටයුතු කරනවා. ඉතින් සර්වඥාසේගේ සාසනය යගේ දෙන්නේ වීර්යවන්ත භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒවා වැඩිපුර විස්තර සඳහා කියවලා බලන්න කොච්චරක් අප වෙලා මේ වීර්ය ඇති කළ කියනවා කියන්නේ. ආනියම කෙරුවට පස්සේ තමයි මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ ඒ පුද්ගලයා වීර්ය නැති වෙලාවවල කුසීත වෙලා වැටිලා ලැජ්ජාවට පත් වෙලා අමාරුවට වැටෙනවා. නමුත් අතාරින්නේ. يعني අන්නෝ මේක මේ වෙලාවේ මම මෙහෙම වුණාට මම මේක දිගට කරන්න ඕන. ආදිවාසීන් මේ වීර්ය ඇති වෙනවා කුසිතකම ඇති වෙනවා වීර්ය ඇති වෙනකොට වීර්ය වැඩි වෙනකොට ඒක ආඩු කරලා සමතුලිත කරන්න ඕනේ කුසිත වෙනකොට මෙනෙහි කරලා සක්මන් කරලා ඒක තනා වඩන්න ඕනේ කියලා එයා මේ ඉන්ද්‍රිය මට්ටමේදී මේ වීර්යට අනුග්‍රහ කරනකොට අර අඩුපාඩුකම් තියෙනවා තාමත් අඩුපාඩුකම් තියෙනවා එන්නේ මට්ටමක ඉඳලා ඒ පුද්ගලයා ඒක හොඳට සිද්ධ වෙනකොට එහෙම නැත්නම් ඒක වශී කර ගන්නකොට ඒකේ කුසීතකම ආවත් නිදිමත ගතිය එහෙම නැත්නම් වීරිය ආවත් මේ දෙකම චෛසතික දෙකක් විතරයි අන්ත සංකල්ප දෙකක් විතරයි මට මේ දෙකටම සමසිත ඇති කරන්න බැරිද කියන එක නිකාලාවට වගේ ආන්තමට වගේ ලෝකෝත්තර පැත්තට රැඩිකල් වාදී පැත්තට එහෙම නැත්නම් විප්ලවීය පැත්තට කල්පනා පහළ වෙන්නේ නැතුව ඇත්ත මේ කුසීත වුණත් වීර්යවන්ත වුණත් මෙව චෛතසික සමසිත ඇති කරන්න ඕනේ කියන අදහසෙ නැතුව හරි අමාරුයි බොජ්ජංග මට්ටමට යන්න. ඉතින් සෑය මට්ටමට ගියේ නැති කෙනා හැම වෙලාවටම ලෝකේ බලන්නේ හරියට අකුරට වැඩ කළ යුතු දෙයක් විදියට. තමන් තහරි නිදිමතක් ගියොත් සමාව දෙන්නේ. තව කෙනෙක් නිදිමතක් දැක්කට සමාව දෙන්නේ නැහැ.
හිතනවා නිතරම කඩුවක් ගත්ත දොරටු පාලෙක් වගේ මේක දිගටම තියෙන්න ඕන කියලා. ඉතින් ඒ වුණ ඇත්තටම භාවනාව කරගෙන කරගෙන යනකොට භාවනා පළපුරුදු ඇසුරු කරනකොට හිමීට මීට තලතුණා වෙනකොට තේරුම් ගන්නවා මාර්ග ඥාන ලැබලා තිබුණත් නැත්නම් මීට කලින් ඒ පෙතේ ගමන් කරලා තිබුණත් ආයශ්‍රය වීර්ය හිතෙන්න පුළුවන් කුසීත හිතෙන්න පුළුවන් මේ දෙකේදී සමසිත පවත්නවා කියන එක හොඳට තලතුණා වෙච්ච කෙනෙකුට මිස හිතන්නත් බෑ හොඳට තලතුණා වෙච්ච ගුරුවරයෙකුට මිස කියලා දෙන්න බෑ මොකද අපේ හිතේ ඒ තරම්ම මේ රේඛීය ක්‍රමයට හිතක් රේඛීය ක්‍රමයට ඉගෙනගෙන තියෙන. ඉතින් මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ ਸਰුවචනාංශගේ මුල්ම ශිෂ්‍යන් වන විමුක්කලණ ස්වාමීන් වහන්සේ ਸਰුවචනාංශේ භග්ගානුවර වැඩ ඉන්න වෙලාවේදී සුන්සුමාරගිරි පර්වතේ විවේකව තනියම ගල් වෙනක භාවනා කරනවා. ඒකට ਸਰුවචනාංශේ හිටියේ බොහොම සුළු පිරිසක්. එයත් බොහොම පිං ඇති ඇත්තෝ පාරමිතා පිරිච්ච ඇත්තෝ. ඉතින් ਸਰුවචනාංශේ දවල් දානින් පස්සේ මහා කරුණ සමාපත්තිය නැගීట్లా ලෝකේ බලවදාරන වෙලාවේ මගේ ගෝලිය මොන මොනවද කරන්න කියනකොට දැක්ක සාරිපුත්‍ර මොග්ගලණ ස්වාමීන් වහන්සේ සෝවන් වෙලා අරහත්ත්වෙ පිණිස වැර වඩනවා. වැර වඩන්නේ තනියම ගල් වෙනක හැබැයි නිදි කිරනවා. නැවත නැවතත් මේ හිත කය වැක්කිරෙනවා. කිරනවා කියලා අපි කියන්නේ කිරනවා. එතකොට සරුවචනාංශය හරියට ප්‍රකෘති ස්වරූපෙන් ඉදිරියේ පෙනී සිටනසේ ගිහිල්ලා ඒ මොග්ගලණ ස්වාමීන් වහන්සේ මොග්ගලණ නිදිද කියලා. ඉංගාරක හොල්ලලා අවශ්‍යව ගන්නවා. ඒකට මොග්ගලණ ස්වාමීන් වහන්සේ බලනකොට සරුවචන ඉදිරිපිට එහිමයි ස්වාමීන් වහන්සේ මේ භාවනා පරියන්ක හිටියට මොකද කුසීත වෙලා හිත වැක්කෙනවා. හිතත් වැක්කෙනවා කයත් වැක්කෙනවා. ඊට පස්සේ සරුවචන ආංශේ පචලයමාන සූත්‍රය අඟුත්තර නිකායම හිටන්නේ අටකෙනි පාසේ සඳහන් වෙලා තියෙනවා. අනිත් වගේ Tamanට මේ නිදිමතත් එක්ක මූණට මූණ දාලා කීවට යන්නේ නැහැ. නවතත් යනවා නැවතත් යනවා නැවතත් යනවා නැවතත් ආන්නේම ඉන්න වෙලාවේදී තමයි මෙතෙක් වීරිය ඉන්ද්‍රිය මට්ටමට වඩාගත්ත වීරිය තව දුරටත් පුහුණු කිරීම පිණිස පුංචි උපක්‍රම ටිකක් කියලා දෙනවා. ඒක ඇත්තට මේ බුදුනෝණක් පේන්නේ නැහැ ඒකේ. ඒක කියනවා හිතට මේ නිින්ද රිංගාගෙන ඉන වෙලාවේදී. ඒ කියන්නේ අරමුණ හොඳට සියුම් වෙලා පරිසරේ කරදරයක් නැතුව ඇඟත් තැම්පත් වෙගෙන එනවනම් දැනගන්න කියනවා මෙන්න මේ ශීතල වෙනකොට මේ නිින්දට බර වෙන්න ඉඩ තියෙනවා නිින්ද පිළිබඳ සංඥාව පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා ඒ එනකොටම සංඥාව කඩා ගත්තොත් ඒක තමයි පළවෙනිම වූ සාර්ථකම වූ දක්ෂම වූ ක්‍රමය. දැන් මේ තත්ත්වයට දෙදී බාධා මොනක්වත් නැත්නම් මගේ හිත තැම්පත් වෙගෙන යනවා ආනපන කීකරු වෙනවා නම් මෙන්න මේ නිින්දට lessල වැටෙන්න පුළුවන් කියලා ඒ ලක්ෂණ ටික පහළ වෙනකොටම සඤ්ඤා මට්ටමේ චිත්ත මට්ටමට යන්නේ ඉස්සර වෙලා අන්න එතන මේ සඤ්ඤාවම කඩන්න පුළුවන් නම් ඒක ਸਰුවචනාංශයේ ඉස්සලාම් වෙන්න. සමහරෙකුට ඒක අහු වුණත් මේ හිතේ තියෙන ගතිය හිතනවා නෑ ඉතින් මට දැන් අරමුණ පේනවනේ සතිය තියෙනවනේ අරමුණ තැම්පත් වෙනවනේ ඒක නිසා ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා අපි සාමාන්‍ය ලෝකේ විහිළුවට කියන එකක් වගේ කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ කමන්නේ ඔගේ මුකුත් වෙන එකක් නැහැ කියලා ඉඳ දෙනවා. ඉතින් ඉඳ දෙන්නේ ගියාට පස්සේ ආර කුසිතකම තවත් පැත්තට බර වෙනවා. ඉතින් එතකොට සරුවචනසේ සඳහන් කරලා තියෙනවා තමන් දන්න ධර්ම කොටාශයක් හිතින් සජ්ජහායනා කරන්නයි කියන්නේ. ඉතින් මේක සමහර විටක දැන් කාලේ අපි කියන්නේ මේ මෙනෙහි කිරීමට සමානයි. හිත සීතල වේගණ යනවන මෙනෙහි කිරීම කරන්න කියලා. මෙන්න මේ අපි මේ ගත්ත මේ ඇඳගෙන යන චිත්‍රයේ හැටියට අරමුණේ හොඳට හිත තැම්පත් වේගෙන යන වෙලාවක මේ ශරුවචනාංශයේ දීපු මේ දෙවෙනි මේ ධර්මකාරණාවක් මෙනෙහි කරන තම මෙනෙහි කරනවා කියන කාරණාව ගත්තොත් ඔය මේක බොහොම සූක්ෂම තැන් කීපයක් පහු කරන මෙතෙන්ට යන්නේ. ඒ මොකද අපි ආනාපාන සතිය ගත්තොත් දැන් ආනාපානේ හිත හිටියා දිගින් දිගටම දමන්න තේනවා විශ්වාසයක් තියෙනවා තව විනාඩි 10 15ක් යනකම් මට ආනාපානේ පිට යන එකක් නැහැ කොච්චර සද්ද තිබ්බත් මට මේක අල්ලගෙන යන්න පුළුවන් කියලා නිකන් බයිසිකලයක් පැදලා කෙනෙකුට තේරෙනවා දැන් මම වැටෙන්නේ නැහැ මට ওই බයිසිකලේ කවුරුත් ඇල්ලුවේ නැතුනට යන්න පුළුවන් කියලා විශ්වාසයෙන් වෙලාවක් එනවනේ. ආන්නේ වගේ ආනාපානේ සමතුලිතතාවය ආවට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා නම් උනන්දුව බලන මේක ගෙවි 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 යනවායි කියලා ආනාපාන
සංසිඳිගෙන යනවා පස්සම්බයං කාය සංකාරං කියලා සරුවචනංශිකේ වචනෙන් කියනවනේ. ඒ පස්සම්බනේ සිදුවෙනව නම් එතනදී මේ සංඥා සම්බන්ධයෙන් විශාල පෙරලියක් ඇති වෙනවා. සමා කිට්ටුවෙන් යන නිදර්ශන ටිකක් කිව්වොත් මෙතෙක් කල දැකපු ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස තියෙන්නේ ගොරෝසු වෙලාවේ. ඒක සියුම් වේගන යනකොට දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්න උපමාවක් විදිහට කියනවා නම් එක ගෝණියක තියෙන කහ පෙටි අනෙක් පෙටියේ තියෙන සුදු හාල් පෙටි කියලා. එහෙමනම් ගෝණි දෙක වෙන් කළ කේක මේක කහ පෙටි මේක සුදු හාල් පෙටි කියලා. බොහොම වෙනස්. ගන්ධෙ මුත් වෙනස්, රසෙ මුත් වෙනස්, පාඩෙ මුත් වෙනස්. නමුත් කවුරු හරි මේකෙන් ටික ටික අරගෙන එකසේ සම වෙන්න කලවම් කරන හොඳට කලවම් කෙරුවට පස්සේ පෙන්ල ඇහුවොත් මේක කහ පෙටිද හාල් පෙටිද කියලා කියා ගන්න බෑ. මොකද දෙකම තියෙනවා. දෙකේම ගුණ තියෙනවා අර කලවම් කරපිට. ආන්නේ වගේ මේ ආනාපානේ සංසිඳිනකොට මහා ලස්සන ලස්සන වැඩ ටිකක් වෙනවා. ආශ්‍රද ප්‍රසවාස දෙකේ මේක භාවනා භාෂාවෙන් කියන පෞද්ගලික ලක්ෂණ බලමින් හිටපු යෝගාවචරයට පළවෙනි වතාවට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණ වැඩි වෙන්න පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයට වෙන්නේ ආනාපානේ නොබෙනී යන්නාසේ. ආනපනේ නැති වුණා නම් ආනපනේ නතර වුණා නම් මැරෙන්න එපයි. එහෙම මැරෙන්නේ නැහැ. හැබැයි හොඳටම උත්සාහ කරලා බැලුවොත් වීර්යවන්ත වෙලා බැලුවොත් ආනපනේ පේන්නේ. පේන්නේ නැති වෙන්නේ හේතුවක් තමයි අර කළු සුදු කහ සුදු දෙකක් වගේ තිබුණ දෙක සමබර වෙනකොට නොපේන ගතියට යනවා. අනිත් එක තමයි මේ විදිහට ආනපනේ සියුම් වෙනකොට හොඳට ඒකට ওই වීර්ය චෛසිකේ වැඩි වෙලා නිදිමත නැතුව තිනවනම් ඒ නාසිකාග්‍රයේ හැපෙන තැන බලන හිටපු ආනාපානේ සමාහිත ක්‍රමයෙන් ක්‍රමයෙන් මොළයේ ඇතුළට 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 ප්‍රතිස්ථාපණය වෙන්න පටන් ගන්නවා. සමහරව එලියට 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 ප්‍රතිස්ථාපණය වෙනවා. වෙන විදිහකට කියනොත් මේ මම කියලා ගත්ත සීමාව හැම පරියන්ත කරගෙන කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩට ගත්ත සීමාව දිය වෙලා ඒක හැපෙන තැන ආශස් ප්‍රසාර කියලා හැපිලා ගත්ත තැන නාසිකාග්‍රයේ උඩුතල කීපෙක මේ ඉස්සරහට ඉස්සරහට යනවා වගේ තේරෙනවා. සමහරට ඇතුළට ඇතුළට යනවා වගේ තේරෙනවා. ඉතින් එතකොට යෝගාවචරය කණ්ඩමන්ද වෙනවා. මේ මට වැරදිලාද මනෝවිකාරයක්ද අන සත්‍ය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා. මේ සංඥාව අවුල් කරනවා. ඒ වගේම මෙතෙක් මෙනෙහි කරමින් එළවෙල වගේ ආනාපානේ මෙනෙහි කිරීමකින් තොරව පවත්වන්න පුළුවන් තත්යකට එනවා. චීකරු වෙලා ලං වෙලා සුවච වෙන ගතියකට එනවා. මේ විදිහට මේ වෙනස්කම් ටික සිද්ධ වෙන වෙලාවේදී මේ යෝගාවචරය මේ මෙනෙහි නොකර නමුත් ආනාපානයත් එක්ක සුවදව පවත්වන්න පුළුවන් ගතිය කියෙද්දි ගොරෝසු මෙනෙහි කිරීමට ගියොත් මේ සියුම් සතිය සියුම් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. නිසා යෝගාවචරය එතෙන්දි මෙනෙහි කිරීම ටික 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 අඩු කරන්න ඕනේ. එකක් තමයි මෙනෙහි කරන්න බෑ. මොකද ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් නැහැ. නමුත් මෙනෙහි කිරීම වලට වැඩි අඩු කරොත් නින්දට වැඩෙනවා. වැඩි කෙරුවොත් සමාධිය කැඩෙනවා. අන්න මෙතනදී මේ කොච්චර දුරට ආනාපාන වශයෙන් මෙනෙහි කරන්න ඕනද කොතනදී මේ දෙකේ සමානත්වයේ දකින්න ඕනද කියන එකට ගුරුවරයාට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමරණට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. යෝගාවචරය තාමත්ම අර වෙනදට සත්‍යයට වැඩිය උග්‍ර සත්‍යයකින් අඛණ්ඩ සත්‍යයකින් වේපුල්ල සත්‍යයකින් මේක තියා බලන හිටියොත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා තමන්ට ආනාපාන දෙකේ වෙනසක් තේරෙන්නේ නැහැ නමුත් හුස්ම ගන්න බවක් වැටහෙනවා වෙන් කර ගන්නත් බෑ හිතත් සීතල වේගන යනවා තේරෙනවා නින්දට වැටෙයි දෝ කියලා සැකයක් එනවනම් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා වෙනුවට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ කියලා මට ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න කියනවා මම මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා. හැබැයි එළවලව මෙනෙහි කරන්න ඉපයි කියනවා. ටිකක් ඉඩ දෙනවා ආයතරයක් මෙනෙහි කරනවා. ආය ටිකක් මෙනෙහි කරනවා ආය ඉඩ දෙනවා අන්න ඒ විදිහට යනකොට මේ හැදෙන වැඩෙන සතිය සහ සමාධිය අනුව වීරිය ක්‍රමයෙන් අඩු කරන්න වෙනවා. මේ තමයි අර මුලින්ම කිව්වේ ඉස්සල්ලා ඉස්සල්ලා දැඩි ප්‍රයත්නකින් පටන් ගත්ත දේ හුරු වෙනකොට සීසන් වෙනකොට සිද්ධි වෙනකොට ඒ වැඩි ප්‍රයත්නකින් තොරව ගන්න පුළුවන් හිමීට එතකොට
අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් වීර්යය දාලා අඩු කරන එක නිකම් බත තැඹුණාට පස්සේ ලිපේ গিද්දර අඩු කරලා හැතපෙන්න අරිනවා කියලා එකක් අපි කරමු. ලිපේම බත් මුට්ටිය තියලා දර අයින් කරනවා. එතකොට මේ අමු ඉන්ද්‍රන නැහැ. අර දැවෙන ඇඟුරු ටික තියෙනවා. ඒක බත සුරු ගාව හැතපෙන. ආන්නේ වගේ මේ භාවනාවේ හැතපෙන වෙලාවේදී දර දැම්මොත් බත කැඳ වෙනවා. වතුර දැම්මොත් බත කුඩම් ගෑනවා. මේ නිසා මේ නිවෙන ලිපේ එහෙම බත තියලා ගෑස් ලිපේ නම් කොහොමද කරන්නේ කියන්නේ මන් දන්නේ. මේ මන් කියන්නේ මේ අපේ පරණ දැවියේ තියෙන පුස්තිය ලිපේ. බත හැතපෙන වෙලාවදී මේ කරන වැඩපිළිවෙල දන්න යෝගාවචරයෝ 100ට එක්කෙනෙක්වත් නැහැ. කලින් වතාවේ දැනගත්තත් මේ වෙලාවේ මේ වතාවේ වැඩ වැරදිලා ආයතරයක් අධික වීර්යයට යන්නත් ඉඩ තියෙනවා කුසිතකම ඉන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන ඉතාමත්ම සංක්‍රාන්ති අවස්ථාවක්. ඉතින් මේක ඉබුරුමේ ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා ඒ මට්ටමට එනකොට මේ වගේ ෆිට් ෆිට් එකේ 3 4 දවස් විතර එනකොට ටික තොරතුරු දෙනවා. හරියට මේක සුසර කරගන්නවා වගේ වයලින් එකක් හරියට ටියුන් කරනවා වගේ මේ ඉන්න මේ මට්ටමට එනකොට ඇවතුම් පැවතුම් වල වීර්ය යෙදිය යුතු ගත යුතු ප්‍රමාණය සලකනවා. භාවනාව එතකොට මේ වෙලාවේ සමථ යෝගාවචරණංග උපචාර සමාධියට යනවා. විපස්සනා යෝගාවචරණංගන සම්මස්සර ඥාන අවස්ථාව වගේ ඉනේන අරමුණ අහු වෙනවා දැන්. ආනපන ඉන්න බව දන්නවා. ආනපන ගිවෙන බවක් දන්නවා. එතකොට සද්දාරයේ මේ වැඩි වෙන බවක් දන්නවා. ආනපන ඒ පවත්තගෙන යන්න පුළුවන්. මේ භාවනාව Tamanට කියලා කරන්න පුළුවන්. මට තව විනාඩි 10 15 කන සතිය කැඩෙන්නේ නැතිවෙයි කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ආන්නේ වෙලාවේදී මේ අවශ්‍ය කරන වීරිය ප්‍රමාණය දැන ගැනීම ලක්ෂ වාරයක් කරලා තමයි තේරුම් ගන්න. ඒක නිසා මේ අර්බණ මට්ටමට ආපු සමාධිය උපචාර මට්ටමට ආපු සමාධියක් අර්පණාවට නංවනකොට ඒ පුද්ගලයා වෝදාන ධර්ම හතරකින් භවනට අනුග්‍රහ කළ යුතුයි කියන එකක් තමයි තද්දුපග විරිය වාහනත. ඊට ගැළපෙන වීරියක් දාන්න. මේක අර හැතපෙන බතට ගින්දර අඩු කරන්නසේ ක්‍රමයෙන් අඩු කරන්න. හැබැයි Tamanne තේරෙනවා නම් අතරින් මෙතරින් බත්තට හාල්ලට අහු වෙනවා තැඹිලා නැහැ කියලා ආයෙ ගින්දර ටිකක් දාන්න ඕනේ. ආන් මේ විදිහට එතන තියෙන මේක හරියට පොළොස් සැඹලක පදම ගන්නවා. හරියට ඒ සින්දුවක් කියනකොට ඒකට අදාළ මියුසික් එක දීලා ඒ ලය හදලා සංගීතය අනුව වචන පදවුම් වචන ටිකයි ගායනයයි හැම ගානට ගන්න වගේ භාවනා ජීවිතය හරිම සුන්දර තැනක් මේ. හැබැයි වැරදුනොත් නින්දට කියන්නේ. එතන හරියට කරගන්න බැරි වුණා නම් සමාධියක් වෙනවා කුසීත සමාධියක්, වීර්යය මත වෙනවා සමාධිය වැඩි වෙනවා නින්දට වැඩි. වීර්යය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් හිත මේ මැද්දේ කියලා මේ මැදියක් මේ පොදියක් ගන්නකොට මේ බැල්සි පොදිය ඇවිසිලා ඔළුව වටේ කරකෙන්න පටන් ගන්නවා වගේ සම්පූර්ණ හිත අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක මේ ලෝකේ කිසිම විශේෂක කිසිම ශිල්පයක කද්දාවත් උගන්නන්න බෑ. මේක මේ ලේවලින් කරන වැඩක්. මේක ජීවිත බුද්ධියෙන් කරන වැඩක්. කරලා තමයි මෙන්න මේ වෙලාවේදී මේ වීරිය යදී යුතු වෙලා යොදලා දැන් තැම්බීගෙන එනකොට එමීට වීර්ය මෑත් කරලා අවශ්‍ය ප්‍රමාණය තියලා මෑත් කරලා ගානට අනේක හරියට පිකප් කරගත්ත වාහනේ ෆස්ට් ගියර් එකට යනකොට කොච්චරක් ඇක්සලරේට් කරන්න ඕනේද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානකොට සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දාන්න අපි ගියර් එක කඩනකොට ටිකක් ගෑස් දෙනවා ගෑස් දෙල ගියර් එක ඇල්ලුවාට පස්සේ ක්ලච් එක එමීට අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැතැම්ම ගානක් කරන්න ඉහළ ගියර වලට යන්න වැඩි වෙනවා. මේකේ නිදර්ශනේ තමයි මම ඉදර ප්‍රශ්න සාකච්ඡා වෙලාවේ මතක් කරේ හන්දට යවන රොකට් එක ඒ පළවෙනි හැතැම්ම 6 උස්සනද මුළු ගමනෙන් 88%ක් තෙල්පුච්චන. මහ පොළොව දෙදරවාගෙන අවරෝහණ ගමන් ගණන් කරලා ගිනිදළු විහිදුවාගෙන මහා කම්පනයක් කරගෙන තමයි නැගිටියේ. ඊට පස්සේ පළවෙනි හැතැම්මයට මෙච්චර ඉන්ධන පිච්චුවාට ඊට පස්සේ නැ හැතැම්මකට පොච්චන ඉන්ධන ප්‍රමාණය බොහෝම සුළු ප්‍රමාණයක් මොකද ගුරුත්වාකර්ෂණයෙන් වැන් වෙච්ච නිසා පෘථිවියට සමාන්තරව ගමන් කරන නිසා වේගය අඩු වෙන ගන්නේ. එදි මේක කිසිම කෙනෙකුට එක සැරේකින් එහෙමම හඳට යන්න බෑ.
අපි දන්නවා ඉස්ලාම යූරිගගාරින් ලයිකා කියන බැල්ලි එහෙම හන්දට යවන වෙලාවේදී පොඩ්ඩක් අවචතාවකාශයට ගියා අපව ගත්තා. ගිල වැළුව පුළුවන්ද මේ සත්‍යකුට ජීවත් වෙන්න අවචතාවකාශේ ඡලසුංගත් කිරුවිනේ හන්දට යන. ඒක ලක්ෂ වාරයක් කරලා තමයි අපලෝ 11 වෙනි විතර වෙනකොට තමයි අපි අභ්‍යවකාශයේ අපිට ඉන්න පුළුවන් තික කාලයක් ඊට පස්සේ හන්දට යන්න පුළුවන් කියලා සැලැස්ම ගත්තේ. නමුත් අර උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ කියන මේට කලින් මේ පරිේශණේ ගියාත්මල කරපගෙනාට මේ ජීවිතේදී අර පෙළ පුරුද්ද නිසා එක සැරෙම යන්න පුළුවන්. එයා දන්නවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම පුද්දලයන්ට සාසනීය උග්ගටිතඤ්ඤ කියලා කියන තාමත්ම උඩින උඩට හරවන ලද කලයක් වගේ. වතුර දාපිට ටක් ගාලා ඇතුලට වැටෙනවා. විපංචිතඤ්ඤ කියනකොට පොඩ්ඩක් කියනවා නෑ පළවෙනි සැරේ ගොඩක් ඕන තමයි නෝ පහුවෙන පහුවට වීරි අඩු වෙනවා ඒකන බය වෙන්න එපා යන්න කියනකොටම තේරෙනවා මොකද නියය පුද්ගලයාට නානා ප්‍රපැතිලින් සද්දයක් ආපුවම මොකද කරන්නේ වේදනාවක් ආපුවම මොකද කරන්නේ හිචිල්ලක් ආපුවම මොකද කරන්නේ නිදිමතක් ආපුවම මොකද කරන්නේ කියලා 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 කරලා 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 බොහෝ වාරයක් කෙරුවට පස්සේ තමයි මේ කුසීතේ න කම්පතිති විරිය බලන් කියලා කුසීතකමත් මේ භාවනාවේදී අදී අදාරිය යුත්ත කුසිතේ ප්‍රහාණය කරන්න ඕනේ නිවර්ණ වලදී තියෙන තිනමිදේ ප්‍රහාණය කරන්න ඕනේ යටපත් කිරීමෙන් මිසක් සීරසිය ප්‍රහාණය කරන්නම් කුසිතේ මුලමදාග දකින්න මේක ලේසිද කුසිතත් එක සෙල්ලම් කරන්න බෑ මුල බලනකොටම නින්දට දාන මැද දකින්නකොට ගොරවන ආපහු නැගිටිනකොට වශවිල්ලජාවක් ඇති වෙනවා ආනේ තුනේදිම නොසලීමේක යුක්ත මේ තමයි කුසීතේ මුල මේ තමයි මැද මේ තමයි අග කියලා සර්වචනංශ අපිට උගන්වන්නේ ධම්මානුපස්සනාවයි. නීවරණ ධර්ම පිළිබඳව කුසීතේ එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා උගන්වන්නේ ධම්මානුපස්සනාවයි. ඉතින් අපි කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ගිවං කරමින් තමයි යන්නේ. ඒ නිසා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සර්වචනංශය දුන්නේ ඉස්සල්ලාම සංඥාවෙන් අල්ලන්න නැත්තම් ධර්ම කොටසක් මෙනෙහි කරන්න. එහෙම බැරි නම් ධර්ම කොටස සජ්ජායනා කරන්නයි කියලා කියනවා. නමුත් මේ පරියංග බහනා ඉන්න ගමන් කට්ටිය ඕක කරන්න යන්න එපා. මොකද ළඟ ඉන්න කෙනා ගහයි. තනියම ඉනකොට නම් ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔය පැල් රකින්න මිනිස්සු කරන්නේ ඕක තමයි. කොයන් කවි කියන මිනිස්සු කරන්නේ ඕක තමයි. ජල් කවියත් කියන්නේ ඕක තමයි. මොකද ජල පදවන යනකොට රාළද ගෝණි පඩංගුවේ ඉන්නේ සතුටින් ගැල පදවන්නේ ටිකක් යනකොට රාට නිඳ යනවා. ඊට පස්සේ ගල්සාත් ඔපේ මේ වන්න වෙන ගුණාට තමයි. ඒක තමයි අනුපත ජාතිකයේ සිද්ධ වුනේ. පැල් කවි රකින්න ගියාම පස්සේ ඔය වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පස්සේ ගොයියට නිින්ද යනවා. අපි අම්මා ඉන්න කාලේ කියනවා වල්ලූරා හැන්දෑවෙම බුදිය ගන්නවා. බුදිය ගන්නකොට ලී කෝටුවක් කටේ තියාගෙන බුදිය ගන්නවා. කෝට හොඳටම නිඳ ගිල්ල ලී කෝටුව කටෙන් හැලෙන වෙලාවට දන්නවලු දැන් රාළට නිඳ ගිල්ලයි කියන්නේ. ඒ වෙලාවට යනකොට රාළ බුදි ඌරට කොටුව. ඉතින් ඒ බව දන්න නිසා රාල මොකද කරන්නේ? දිගටම පැල් කවි කියනවා. අල්ලපුගත අල්ලපු පැලේ ඉන්න මනුස්සය කටහඬ ඇහෙනකන් ගැට්ටි කිරියෙන් කෑ ගහනවා. අනිත් එක ඉතින් අවුලක් නැහැ නේ වෙලාවේ. එතකොට ශෝක. ඉතින් අනේ මට මේ වරටා වියපු අත් දෙක මට තී වෙනවා කිකේදින් පැල් කවි කියනවා. එතකොට ගෙදර මතක් කරගන්න. මේ සෙල්ලම යෝගාවචරයක් කර. මේ නේ කිරිම කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ මෙනෙහි කිරීම හරියට තේරුම් ගන්න ඕනේ මේ සත්තු මේ පැල් කවි අහන්නේ නැහැ ඉන්නේ සත්තු විතරයි. නමුත් මේ රාළ ඇහැරලා ඉන්න බෑ. මේ භාවනාවේදී මේක ගොඩාක් කල්පුණු කරලා තමයි ඒත් සමහර පරියන්කවල නිදිබර වැඩි සමහර පරියන්කවල වීර්ය වැඩි. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක තදුපග විරිය වාහනතා ඉන්ද්‍රියානම් ඒක රසට්ඨේන කියන විදිහට නැහැ ඊට එයින් පහළ වෙන ඒ වෙලාදී පහන වීරිය සහ සමාධිය කියන දෙකම හොඳ චෛසික දෙකක්. නමුත් දෙන්නත් දෙන්න විරුද්ධයි. මේ දෙන සමබර කරගෙන යනවා කියන එක වල්ලස්සෝ පස් දෙනෙක් බඳගත් කරත්තයක්. හරියට පාර ගෙනියනවා වගේ කියලා කියනවා. එක අස්සේ කෙහෙට අදිනවා මේ අස්සේ මෙහෙට අදිනවා. වීරිය වැඩි වෙච්චාම ඇවිස්සෙනවා. සමාධිය වැඩි වෙච්චාම නිදි කිරනවා. මේක උපමාවට කියන්නේ හෙලක හට ගත්ත කෙල් ගහක කැන වැටෙන්නේ පල්ලෙහාට නම් කැනට කිරි වදින්න වදින්න ගහ ගැලවිලා බිමට වැටෙනවා. වැටිච්චාම කෙල් කැන බිම වැටිච්ච අනිච්චාම ඒක අලාප ආලෝකට වෙනවා.
ඒතර ගොවිය කරන්නේ පල්ලෙහා පැත්තෙන් කුණ්‍යක් ගහනවා දෙබලක් තියනවා. ඒ දෙබලෙන් අර කේල් ගහ වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. ඒ කේල් ගහ කේල් කැඳ ඔසවා තබා ගැනීම ශක්තිය. කිරිවදින කේල් කැඳ ඔසවා තබා ගැනීම ශක්තිය උත්සාහන ලක්ෂණා කියලා ඔසවාගෙන ඉන්න එක තමයි වීර්යයේ කෘත්‍යය. එනන්ත කටුවෙන්ති ගයක් එන්නේ පැත්තකට බර වෙනකොට ඒ පැත්තෙන් කුණ්‍යක් ගන්නවා. මේ කාලයක් වැඩ ගන්න පුළුවන්. අනිත් වගේ තමයි අර කුසීත භාවය එනකොට මෙනේ කිරීම මාර්ගයෙන් සජ්ජායනා මාර්ගයෙන් හිත උනන්දු කරොත් ආයේ මේක නැගිටිනවා. එහෙම නැත්තම් කියලා කියනවා ඉඳගෙනම කන් දෙකෙන් අදින්නේ කියලා. මූණ අත ගන්නේ කියලා. අත එකිනෙක අත ගන්නකොට අර ඇතුළට නිමීගෙන යන ලේ ආයශරයක් හැමතෙ එන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් එළියකට බහැලා ඈත තියෙන ආකාශ වස්තු බලන්න කියනවා. තරු හඳ වගේ දෙයක් ඈත දිහා බලනකොට ආයශරයක් හිතාගන්නවා. එහෙම නැත්නම් ඇල්ලොතරි මූණ හොදන්නේ. නැත්නම් කලින් භාවනා කරපු වෙලාවක ඇති වෙලා තියෙන ආලෝක සංඥා බලන්නේ කියලා. මේ විදිහට උපක්‍රම හයක් හතක් කියලා සර්වචනංශේ ඒ එකකින්වත් අහන්න නැත්නම් ඊළ බුදිය ගන්නයි කියලා කියනවා. පුට්ටන සංඥාවෙන් බුදිය ගන්නයි කියලා කියනවා. මම මෙච්චර වෙලාවකින් නැගිටිනවායි කියලා දකුණු වැලේ දකුණු පාය උඩ වම් පාය ඇදලා මම මෙන්න මෙච්චර වෙලාවකින් නැගිටින්නම් කියලා නිදාගෙන නැගිටිට පස්සේ ආයශරය භාවනා කරනවා. එಂಚයි තාමත්ම සරල උපකරණ උපක්‍රම ටිකක් තමයි පච්චලායමාන සූත්‍රයේ දීලා තියෙන්නේ. නමුත් මේක දීලා තියෙන්නේ මේ අභිඥා පිළිබඳව පළවෙනි තැන ලබාගත්ත මොග්ගලන මහා ස්වාමීන් වහන්සේට සෝවන් වුණාට පස්සේ. එಂಚා භාවනා කරනකොට මේක විවිධ විදියට එක එකනට මූණ දෙන්න වෙනවා. ඒක අපි මුල දින හරීම වෙහෙස කර දෙයක්. මම අද දවල් ඉස්තර කරා වගේ ඔක්කොම කාරණා ටික හරියනකොට හිත නින්දට වැටෙනවා. ඊට පස්සේ නැගිටින්නේ හරි ලැජ්ජාවකටපත් වෙලා නිකන්. තමන්ගේ ආත්මය ශූන්‍ය බවටපත් වෙලා මේ ઈચ્છා බංගත්වයටපත් වෙලා තමයි නැගිටින්නේ. මොකද භාවනා කරගෙන යනකොට මම අර ඉස්සර විස්තර කරපු විදිහට යම් කිචි යෝගාවචරයේ අරමුණ ශූන්‍ය භාවයටපත් වෙගෙන එන වෙලාවේදී. බැටරිය හැතපෙන්නා වගේ හරියට ඒ සමාධිය නඩත්තු කිරීම සඳහා යෙදිය යුතු අවශ්‍ය වීර්ය ප්‍රමාණය දැනගන්නවා නම් ඒක එක දවසක් ඊයේ හිටියට වැඩිය ගැඹුරු මට්ටමට යන්න පුරුදු කරාට පස්සේ යම් ගැඹුරු මට්ටමේදී ඊටත් වැඩිය තව සුසර කරන්න වෙනවා. තව හොඳට සියුම් කරන්න වෙනවා. එතකොට ආයත් පරිශනාවක් කරන්න වෙනවා. එහිසිත් පැටෙන්න පුළුවන් හැදෙන්න පුළුවන්. එහෙමම කර ගැඹුරට යනකොට තමන්ගේ සතිය මෙතෙක් පුරුදු කරන ලද්ද සතිය අවශ්‍ය තරම් අවශ්‍ය ප්‍රමාණයට අරසවත් දුන්නේ නැත්නම් හිත පුදුම විදිහට මනෝලෝකයට හිමීට බාගෙන ඉඳට වැඩෙනවා. ඊට පස්සේ මේ භාවනාවට සම්බන්ධ දේවල් කල්පනා වෙනවා. අන්තිමන කියලා බලනකොට නින්දක ඉඳලා එකපාරට ගස්සලා ආය ආරමුණට ගෙනත් දානවා. ඒසොට යෝගාවචරයාට පේන්නේ ගැස්සිලා ආයෙත් ආරමුණට එන්නේ. ඒක පිටතත් පේන තරම් සමානයි. ඉතින් මේක වුණාට පස්සේ ඒක නිකන් හරියට අකුණක් ගැහුවා වගේ එහෙම නැත්නම් අතපය විසි කරනවා වගේ ඒ කම්පන චංචල වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරය හුඟාක් වෙලාවට කියවන්නෙම හිතන්නෙම සත්‍ය කැඩීමක් පශ්චාත්තාපයක් කෙලෙසක් විදිහට තමයි. නමුත් මේක කෙලස් බරිතවත් වෙන එකක් කියනවා සතිය දියුණු වෙනකොට දියුණු ලක්ෂණයකටත් වෙනවා. අටුවචාරින් වංශයේ පෙන්නනවා දඬුවට අල්ලගෙන නැගිටින දරුවා 7යි 7යි කියලා ඇවිදිනකොට එයා දඬුවටෙන් පොඩ්ඩක් යහට ගිගම තක්කාල වැටෙනවා. මෙట్లෙ නැගිට වැටිච්ච ගමන් ඌ ආයෙ තින පුටුවක් හරි අල්ලන ආයෙ නැගිටිනවා. නැගිටලා ආයෙ අඩියක් දෙකක් තියෙනවා වැටෙනවා. මේ වැටිල්ලෙන් තමයි කොඳු වැටපෙළ හරියන්නේ. ඉතින් ඒක වැටෙන එක හැදෙන සෞඛ්‍ය සම්පන්න දරුවෙක්ගේ හැටි. තිබ්බ දැනම උඩ බලාගෙන ඉන්නවනම් ඒක බම්මණෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක අන්තභාග දරුවෙක් වෙන්න ඉඩ තියෙනවා. දක්ෂ දරුවා ඇවිදින්න උත්සාහ කරන ආයතනවල වැඩනවා. ඒ වැටීමෙන් තමයි යාගේ කොඳුරට පෙළ හරියන්නේ. මේ වගේ භාවනා දෙක තැනක් තියෙනවා. නිතරම මේ ගැස්සෙනවා, වැටෙනවා, නින්දට වැටෙනවා, ආයෙ පණිනවා, ආයෙ නින්දට වැටෙනවා, ආයෙ පණිනවා. ඉතින් මෙතනදී කෙලෙසිය අධික වෙනකොට වෙන්නේ මොකද්ද? Tamanට භාවනා එපා කරලා වැරදිලා වෙන්නේ නැති, සතිය නැතුව වෙන්නේ නැති, සමාධිය නැතුව වෙන්නේ නැති කියලා ඒ යෝගාවචරය ආත්ම නිෂේධනයක් ඇති කරගන්න. ඉච්ඡා මංගත්තටපත් වෙනවා. භාවනා නොකරන පිරිසක් අතර හිටියොත් ආධුනිකයන් අතර විචක් හිටියොත් ඒගොල්ල තරමනස බිම දාලා පාගනවා.
නමුත් දන්නේ මනුෂ්‍ය සත්පුරුෂයා කියලා දෙනව නෑ මේක කෙලෙස් සහිත නින්දක්ද නැද්ද කියලා හොඳට පරීක්ෂා කරන්න. ඒක ලේසි නෑ. ඒ සඳහා තියෙන උපක්‍රමය මෙහෙමයි. නින්දට වැටෙන්න ඉස්සෙල්ලත් ආනාපානේ නා නින්ද කියන මේ තත්ත්වෙන් පස්සෙත් ආනාපාන නම් මැද තියෙන කෙලෙස් සහිත එකක් නෙවෙයි. භාවනාමය හිත ලූට ආයන. හිත ලෙස ආයන. ඉතින් යෝගාවචරය මෙහෙම වෙනකොට නැවතනත් මේක වෙන්න පටන් ගන්නවා වෙනකොට බලන්න ඕනේ මේ ආනාපානයේ හරහා යනකොට වෙන වැඩක්ද මේක නැත්නම් හිත පිටිගිය වෙලාවක වෙන දෙයක්ද කියලා. හිත පිටිගිය වෙලාවක වුණා නම් නැගිටින්නෙත් වෙන බාහිර අරමුණකට. ආනාපානයේ ඉන්නකොට වුණා නම් ලැස්සලා ගිහිල්ලා ආය නැගිටින්නෙත් ආනාපාන. අනේ ඒක දැක ගන්න පුළුවන්. ඒක හරි අමාරුයි සංවේදනය කරන්න කමටහන් සුද්ධ කරනකොට ගොඩාක් වෙලා වුණේ ඒක හේතු ගන්නලා දෙන්න. එහෙම වෙනවනම් ඒක ඒ සංසිද්ධිය දැකලා අධ්‍යක්ෂව යෝගාවචරයට හුඟක් මේ කුහුලක් හිත සන්තෝෂ කරගන්න පුටුද්දක් තියෙනවා. එයාට උත්සාහ කරලා බලන්න පුළුවන් තර්කෙන් මම මේ තර්ක කරන්න උනන්දු කරන එක නෙවෙයි. නමුත් මේ සෞඛ්‍ය සම්පන්නව කල්පනාවට මේ ආනාපානයේ ඉන්නකොට ආනාපානයෙන් හිත ලූට ලපනවා. හීන ලෝකයකට දානවා, මායාකාරී ලෝකයකට දානවා. එතකොට ඒක පශ්චත්තාපේට පාරනවා. පාරෙන් පිට පැමිණෙනවා. සමහරට පරිඋත්ทาน කෙලෙසකින් නැත්නම් අනුසය කෙලෙසකින් මේක කරනවා. කිරුවට පස්සේ අනුසය කෙලෙස බලවත් තාක්කල් එයා පිටපොට ගෙනියනවා. පාරෙන් පිට පැනලා ගෙනියනවා. ඒ තාක්කල් යෝගාවචරයට සිද්ධ වෙන හරියක් සිද්ධ වෙන්නේ අසංස්කාරික කාය සංස්කාර, අසංස්කාරික චිත්ත සංකාර, අසංස්කාරික මේ පචි සංකාර. එය දන්නේ ඒක රූකටි විතරයි. නමුත් ඒ මිනිස්සයා ඒ යෝගාවචරය නැවතත් දැන් මං ඉන්නේ පිටපොටය මම නැවතත් සත්‍ය පිහිටවන්න ඕනේ කියලා ආපහු ගිනල්ලා පාරේ තියන්නේ මොන බලවේගෙද කියලා බැලුවොත් ඒක පුදුමාකාර ආශ්චර්යවත් සිද්ධියක්. ඒක කරන්නේ ඇහෙන් නෙවෙයි. ඒක කරන්නේ කනින් නෙවෙයි. ඒ කරන්නේ නාශයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, හිතෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි. මෙතෙක් තමන් වැටි වැටි කරගෙන කරගෙන ගිය ශක්තියකින් මොකද්ද කියනවා උඹ ඉන්නේ පිටපොට කියලා. උඹ ඉන්නේ පිට පාරක කියලා. කිව්ව ගමන් ඒක දැනගත්ත ගමන් හිත පුදුමාකාර රජ්‍යාවකින් ආයේ gedare innase අර හිටපු වැඩපොළට එනවා. මේක විස්තර කරනකොට අපමණද සූත්‍රයේ අටුවාචාරින් වහන්සේලා මේ නැවත පිටපොට ගියේ හිත නැවතාපව් එන එක හරියටම තේරුම් ගන්න නම් දෙකට බෙදලා බලන්න ඕන කියලා කියනවා. දැන් මම තමන් ප්‍රමාදේ වැටලා ඉන්නේ. ඊට පස්සේ දැන් අප්‍රමාදයට එන ගමනේදී කාරක අප්‍රමාදේ සහ කාරාපක අප්‍රමාදේ කියලා අප්‍රමාද කොටස් දෙකකින් ක්‍රියාත්මක කරනවා කියලා අටුවාචාරින් වහන්සේලා ඒක විස්තර කරනවා. කාරක අප්‍රමාදේ කියලා කියන්නේ උඹ දැන් පිටපොට ඉන්නේ කියලා සංඥාවක් දෙනවා. හැබැයි යා මොකක් කරන්නේ? වැරදිලා කියන එක පෙන්ල දෙනවා. ඒකට දෙවෙනි අප්‍රමාදේ කාරාපක අප්‍රමාදේ වහාම ගෙනල්ලා ආයේ අර මුල් වැඩපොලේ තියෙනවා. කාරක අප්‍රමාදේ තමයි වැරද්දක් බව පෙන්ල දෙනවා. කාරාපක අප්‍රමාදේ වැරද්ද සකස් කරනවා. ඒකට ප්‍රශ්නයක් පැන නගිනවා. මේ දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ එක මොකක්ද කියලා? වඩා කුසල් සහිත එක මොකක්ද? දක්ෂ එක මොකක්ද? වැරද්ද වැරද්ද බව පෙන්ලා දෙන අප්‍රමාදයේද නැත්නම් වැරද්ද නැවත නිවැරදි කරන අප්‍රමාදයේද කියලා ගත්තොත් මම හිතන ජන සමීක්ෂණයක් කරුවොත් 50ට 50 උත්තර දෙයි. තමන් වැරද්දේ ඉන්නකොට මං ඉන්නේ වැරද්දේ බව තේරුම් ගන්න එකද දක්ෂකම? තීරුම් අරගත්තට පස්සේ නැවත නිවැරදි කරන එකද දක්ෂකම කියලා ගත්තොත් අටුවාචාරින් වංශලක් කියනවා වැරද්දේ ඉන්නකොට වැරද්ද බව දැනගන්න එක තමයි ශ්‍රේෂ්ඨම දේ. ඒක සම්පූර්ණ ධර්මතාවය. මෙතෙක් කල් භාවනා කරපෙකේ හම්බෙච්ච උෂ්ෘෂ්ඨම ඵලය තමයි මට උඹට වැරදිලා කියන එක හිතට සංඥාවක් දෙන්නේ. කවදාකවත් යෝගාවචරය මේකට නම්බු කරන්නේ නැති තාක්කල් යෝගාවචර කවදාකවත් වීරිය බලයට යන්න බෑ. ඉතින් දිපස්චාත්තාපෙන්න අයියෝ මට වැරදුනා මට නිින්ද ගියා මට හිත පිට ගියා කියලා වැරද්ද වැරද්ද වශයෙන් පෙන්නන එක සාදර නොවුනොත්
ඒක කුසලතාවයක් වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් යෝගාචරය හැමදාම තමන්ට නිග්‍රහ කරගන්න පශ්චාත්තාපයටපත් වෙන හීනමානයට වැටෙන මානසිකත්වයකට වැටෙනවා. ඉතින් මේකට උල්පන්දම් දෙන්න තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. යෝගාචරයට උන අභීත වීර දීර ශක්තියක් මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන ක්‍රමේදී තමන්ට තමන්ගේ හිතවත් නැහැ. මත් කරගෙන කරගෙන යනකොට දවසක තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම වැරද්දේ ඉන්නේ මට නිින්ද ගිහිලා තියෙන්නේ නෑ ඒ නිසා නිින්දේ ඉන්න බව නිින්දදීම දන්නා වගේ කියන කතාවක් කියන්නේ ඊට පස්සේ තමයි ඊගාව හිත ඊගාව චිත්තක්ෂණය අර නිින්දේ ඉඳලා අවදි භාවයට ගෙනත් කියන මෙන්න මේකට අවදි වීම පරිණාමයේදී ස්වභාවික වරණය කියන ඔය චාස්තාවින් හොයාගත්ත එකේ අන්තිම සියුම් තැන තමයි මේක අපිට චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක දී ඇති විකල්ප රාශියයි ඒ විකල්පෙදි මේකයි කළ යුත්තේ මේකයි මගේ ජීවිතේට වැදගත් දෙය මේකයි මේ ඉදිරි ගමනට අවශ්‍ය කරන දෙය කියලා හරියට මේක අල්ලන එක පුදුමාකාර අහම්බයක් සිද්ධ වෙන්නේ අන්න ඒකට අවදි වෙච්ච මනුස්සයා ඒ සෙල්ලක්කාර හිත ඒ කියන රැඩිකල් වාදී හිත තියෙන මිනිහට විතරයි මේ නිින්ද කියන එක ප්‍රශ්නයක් නොකරගෙන පශ්චාත්තාපයක් නොකරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නමුත් මං හිතන්නේ පොදු ජන විඥානේ මේක බාරගනි කියලා. පොදු ජන විඥානේ තමන්ගේ විඥානේවත් තමන්ට අනුකම්පා කරන්නේ නින්ද ගිහි ගමන් නැගිටින්නේ වස්ස විලි ලැජ්ජාවේ. කවුරු හරි පෙන්ලා දුන්නත් ඒක ගැන තරහ වෙනවා. නොකව දාකවත් මතක තියාගන්න නින්ද කියන එක කුසීතකම කියන එක හරහා ගිහිල්ලා මිසක්කා කුසීතකම අයින් කරන්න කෝපි බීලා හරියන්නේ නැහැ. රත්තර ඇඟරත් වෙන බීම බිව්වට හරියන්නේ වෙන මොනවා කෙරුවත් හරියන්නේ මේක හොඳට දැක ගන්න ඕනේ මේක වීර්ය චෛසික වගේ මේකක් මේ දෙන්නටම සමසිත දීලා උඹ මට වීර්ය කරන වෙලාවෙදී මම නියම සම්මාදිට්ඨිය අරගෙන ගිල්ල වැඩ කරපන් කුසීත වෙච්ච වෙලාවදී මට නිග්‍රහ කරපන් මාව තරන් නොවන මට්ටමටපත් කරවන් නමුත් මම දෙකම දිහා කුසීතේ න කම්පතිටි සති වීර්ය බලං කියලා මේක දිහා බලන්න පුළුවන් තත්ත්වයට එනකොට හැදිලිව නයිසර්ගේම යෝගාචරයේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්නම ඕනේ නැත්තම් කවදාකවත් මේ විකල්පේ යෝගාචරය හරියක් විදිහට පිළිගන්නේ සම්පූර්ණ තමන්ගෙන විප්ලවීය විදිහට කල්පනා කරන්න කමන්නේ මම මේ කරන්නේ කාටවත් අnder pawanna kiyaganne kanne me micchara mahanshe vidit mata meka wenawa man meka balawa mama nawathat karana man meka digata karana kochchara unath man me karagena yanawa kiyala gandana kavada hari mama me yanda issala satiyeda awata passe satiyeda ehemanam mata tibila thiyena keles nindak nevey anne eka isthira wenakam digata karagena karagena yanakota e yoga avacharata peenawa sanyave me vipiriyase enakota නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී නෝ විසඤ්ඤ සංඤී නෝ විභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා කියලා ওই කලා විවාද සූත්‍රයේදී ਸਰවඥාන්සේ ප්‍රශ්න කර පිළිතුරු වශයෙන් සඳහන් කරනවා භාවනා විදී සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය තැනකට උඹව ගෙනියයි එතෙන්දිම නසඤ්ඤ සංඤී මේ ලෝකයා දන්න සාමාන්‍ය සංඥාවෙන් උඹ අයින් වෙනවා රූප බලන රූප සංඥාව නැති වෙනවා. ශබ්ද අහන ශබ්ද සංඥාව නැති වෙනවා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නැති වෙනවා. නසඤ්ඤ සාමාන්‍ය සංඥා. න විසඤ්ඤ සංඤුඹ විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤුඹ අසඤ්ඤ තලයේ තත්ත්වයට ගිහිල්ලා අරූප ධ්‍යාන වල ගිහිල්ලත් නැහැ. න විභූත සංඤුඹට සංඥාව නැෑම කියන්නත් බෑ කවදාකවත් කියන තැනකට හිත යනවා. අන්න එතනදී තමයි රූපේ 100%ක්ම සංසිදේ. ආශස්වසාසේ රූපය වායුකොට්ටබ්බ රූපය සියර 100ක්ම සංජිනේ ඒතකොට යෝගාවචරය නැහැ මම යන්නේ සක්කාය දිට්ඨිය නැහැ කියා ගන්න දන්නේ නැහැ ඉතින් ඒ වෙලාවේ හිත කියන්නේ නින්ද ගියා කියලා තමන්ගේ හිත උනත් කියන්නේ නින්ද ගියා කියලා ඒ වෙලාවට ඒ වැඩේට කොච්චර එකලසක් සූක්ෂම භාවයක් යෙදුමක් වෙනවද කියනවා නම් කය පවත්වාගෙන ඉන්න එකෙත් වැක්කර්ණ ගතියක් වෙනවා හිත උනත් හිතර දෙස් දෙනවා එහෙමනම් ඉතින් මෙතන මොකද උනේ සංඥාවේ කුරස්පරයස් සංඥාවේ හිදස නමුත් හිතනවද කාට හරි සංඥා ස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මේ තැනට නොගී නමුත් උඟදනේ බයයි මේක මරණය හා සමාන මූර්තයක්
මරණයක් මෙතෙන්දි සිද්ධ වෙනවා. අපි ගිනාපු අගයන් ආඩම්බරයන් සේරම තඹ සතේකට වටනා කරන තේ අවලංගු කාචයක් වටපත් වෙනවා. මම මේක කොරඤ්ඤං කියපු මමයක් නැති වෙනවා. මට අර දේවෝනේ මේ දේවෝනේ කියන ආශාවක් නැති වෙනවා. ඒක ලියවල නමුත් මොකද්ද සංඥාවක් පවතියි. හිස්මනේ ඉස්සල ඉස්සල මේක හිස් වගේ පෙනුනට මේක නැවත නැවත එන්න දිල මේකට අවදි වෙච්ච දවසේ කොහොඳ මෙතන මමපත් උනේ ඊට පස්සේ කොහොඳ මම මෙතන නැගිට්ටි ඒ අතරමැද ප්‍රදේශයේදී මට මේකේ කරණ දෙයක් නැහැ මේකේ ස්වාමී ආත්මයක් නැහැ පාලකයෙක් නැහැ අදිෂ්ඨායක ආත්මයක් නැහැ නේවාසිකයෙක් නැහැ මේකේ හිස්සෙනවා ජීවාත්මෙන් හිස්සෙනවා මොකද සංඥාවේ කුණ්‍ය ගැළවිලා යනවා නමුත් යෝගාවචරයට පේනවා ඇත්තට එනකම් පාරක් තියෙනවා මෙතන හිස්තන ගිහලා ආයෙ පටන් ගන්න තැනක් පේනවා එතකොට මේක හොඳට හුරු කරපගෙන ආද මැරෙනවා කියන එක එච්චර මහ අමාරු දෙයක් නෙවෙයි. සීනති වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි මොකද හැම හුස්ම දෙකක් මැදම මේක තියෙනවා. අහුවෙන්නේ නැති උනාද? ආස් ප්‍රසවාසී ඉවර වේද යන කම් අපිට සංඥාවක් තියෙනවනේ. මො ගිවන් වෙලා ගිවන් වෙලා ප්‍රස්වාසයේ ඉඳි ඉස්සෙල්ලා ආශ්වාස සංඥාව 100ක් නතර වෙන්න එපායි. එතන බොහොම පොඩි චිත්තක්ෂණ ගන්න තමයි සංඥාව ගිලිෙන්නේ අපේ තෘෂ්ණාව කරන්නේ තියෙන සංඥා දෙක ගැට ගහලා මැද හිස්තන පෙන්වන්න නැති වෙන්න ගැටේලන එක තමයි කියන්නේ සාරවචනසි කියන තෘෂ්ණාවට සිබ්බණී කියලා ගැටලන්නේ කියලා. මහුංකාරි කියලා කියනවා. එයා කරන්නේ මොකද අර සංඥාව මේ සංඥාවයි හිස්තන පෙන්වන්න නැතුව ගැට ගන්න. මේක ලස්සනම නිදර්ශනය තමයි චිත්‍රපටියක් පෙන්වනකොට චිත්‍රපටි ශාලාවේ ඉන්න කෙනා ඒ තිරේ දිහා බලාගෙන ඉන්නකොට ඒ තිරේට ප්‍රොජෙක්ටර් එකෙන් කරන්නේ එකපාරට ආලෝකයක් දීලා ආය අන්ධකාරයක් දෙනවා ආය ආලෝකයක් දෙනවා ආය අන්ධකාරයක් දෙනවා අර ආලෝකයේ වෙලාවේදී නළු නිලියෝ එහෙම වෙනවා අතරමැද අන්ධකාරයේදී මෙතන තිබුණාට එතෙන්ට ගිහිලා පේනකොට අන්ධකාරය හරහා නිකන් අත ඉස්සුවා වගේ පේනවා බයක් බලන හිටියත් ඇහුවොත් එහෙම මොකද්ද දැක්කේ කියලා දිගටම ආලෝකය විතරයි දකින්නේ කවදාකවත් යෝගාවචරය මැද තියෙන අන්ධකාරය දකින්නේ නමුත් ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන 50ක් අන්ධකාරයේ ඉඳලා තියෙනවා. අපි මේකට භෞතික විද්‍යාවේ කියනවා ආලෝකයේ දෘෂ්ටියේ පැවැත්ම කියලා. මෙන්න මේගේ දෘෂ්ටි මායාවක් කරා තමයි animation එක එන්නේ. එහෙම නැත්නම් මේ රූපක රූප මේවට කියනවා චරණ චිත්‍ර කියලා. චිත්‍රයක් මේ තනි නිශ්චල රූපයක් චලනය වෙන්න වගේ පෙන්වන්නේ මේ ආලෝකයේ සහ අන්ධකාරයේ දෙක අතර ගණුදෙනු නිසා නමුත් මේකෙදී අපේ ඉන්ද්‍රයන් දන්නේ ආලෝකය දකින්න පමණයි අපේ ඉන්ද්‍රයන් අන්ධකාරයට උරු වෙලා නැහැ. ඒ වගේ තමයි සංඥාව තියෙන දේවල් අපි ලියලා මේක මේ කහ පාට මේක නිල් පාට මේක රහතරැස් මේක රවුම් ආදී වචන මේ සංඥා ලෝකෙක ඉඳලා අපි ඒක ගෙවම් කරන ගෙවම් කරගෙන ගිහිල්ලා වීරිය අවශ්‍ය වෙන තැනකදී කිසියම් සංඥාවක් නැති ලෝකේ මතේ හැටියට තියෙන සංඥීය සංඥාවක් නැහැ. විසංඥ වෙලක් නැහැ. අසඤ්ඤතලයකට ගිහිල්ලා තියන්නේ ඒකට අවදි වෙන වීරිය කියලා කියන්නේ දුමාකාර සූක්ෂම අන්තිමටම පිරිසිදු වෙච්ච වීරිය. මේක කදාකවත් සීලේ නෑ, දානේ නෑ, සමතේ නෑ. මේක ඉන්නේ විපස්සනාදී විතරයි මේක ලොකු කරලා අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අර සීලයක් ඇතුව, දානයක් ඇතුව, සීලයක් ඇතුව, සමතයක් ඇතුව හොඳට ගිහිල්ලා තමයි හොඳට බලන්න ඕනේ මේ නින්දට ගැස්සෙන වෙලාවේදී ඉන්දර වැටෙන ආය නැගිටින වෙලාවේදී මේකට ටෝච් එකක් ගහලා බලන්න වගේ මේ අතරමැද තියෙන හිස්තන ගැප් එක දැක ගන්න පුළුවන්. සමහර උන්ට මේක ආනපන ජීවීමත් එක්ක ක්‍රමිකව යනවා. එතකොට කියනවා ආනපන සම්පූර්ණයෙන් ගෙලම හිස්තන්ට යන එලිපත්ත අල්ලන්නේ කියලා. මාරු වෙන තැන අල්ලන. ඊට පස්සේ ආයසරයක් කයකට වේදනාව දැනෙන්නේ ඇඟ චීන බව දැනෙන එලි වෙන තැන. පණ එන තැන, නිින්ද කැඩිලා එන තැන නිින්දක් නෙවෙයි. අවදි වෙන තැන අල්ලන්නේ. ආහනේ දෙක අල්ලපු දවසේ යෝගාවචරයට තේරෙනවා හැමදාම රාත්‍රියේ නිින්දට ගියාම ওই සෙල්ලම වෙනවා. සංඥාවක ඉඳලා අපි ක්‍රමයෙන් නිින්දට ගිහිල්ලා අවදි වෙනකොට මමයත් එක්ක අවදි වෙනවා. නිින්දෙදි මම යන්නේ. නිින්දෙදි මනෝ විකාරකේ. අවදි වෙච්ච ගමන් තමයි වටවිට බලලා ආද ඉන්නේ අපි නිස්සාරණවනේ මං ඉන්නේ ඩෝමෙට්‍රි එකේ. ආන්න මම පටල කරා ඊට පස්සේ තමයි හුස්ම ගන්න පටන් ගන්නෙ නැත්තම් අනේ අම්මේ කොහෙ ගියාද දන්නේ නැහැ ඉස්පිරිතාලේ දන්නේ නැහැ කල මම අතරමං වෙලා ඉතින්
ඕනෝ එකක් තමයි ආශාසී ඉවරනකොට ප්‍රසාසය පටන් ගන්නකොට කරත් වෙන්නේ. අන්න එතනදී මේ වීර්යයේ කෘත්‍යය ඉතාමත්ම සූක්ෂම. ඒකට මේ නිින්දත් කොටසක් ඕනේ, අධික වීර්ය කොටසකුත් ඕනේ, දෙක සමබර කරලා හරියට එතෙන් ඩෝන කරන වීර්ය කියන එක බුදුහාමුදුරුවෝ කියනවා මට උඹලට උදව් කරන්න බෑ. මට හැබැයි මේක පොතේ යන හැටි කියලා දෙතයි. මේක කරලා පුරුදු කරන්න. මේක සාමාන්‍යයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බල කතාවේදී පටිසම්භිදා මාර්ගයේදී පෙන්ලා දීලා තිනවා කුසීතේන කම්පතිච්ච සති බලං. ඒ කුසීතට පත් වෙන තැන මඟ අරලා මේක අල්ලන්න බෑ. ඊට වෙන්න ඇරලා හොඳට ඇහක් පිට ඇහක් කියලා බලන්න. සාංශුද්ධෙන් බලائیں۔ ඉන්නකොට ඉන්නකොට මේක අල්ලගත්ත දවසේ ලොකු අවදියක් ඇති වෙනවා. ඒක වෙන්නේ නැති මේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන්ගේ පිටි බණ අහනකොට මේ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියනකොට සෝවන් වෙනකොට ඕකේ පන්නන්න ඇති. නමුත් ආයේ සකදාගාමි මාර්ගයට වැඩ කරනකොට ආයෙත් අර කඩුළු පයින්න. මේ ගිල්ල තමයි අපි මේ අවදි භාවය ඇති කරගන්නේ. ඒ නිසා මේ මට්ටම පැනලා යම් කිසි කෙනෙක් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ එයා සැලෙන ගතිය නෑ. වරික වෙන කුසීත පරියංග තියෙනවා. හොඳට අවදි පරියංග තියෙනවා. එකම පරියංගයේදී සමානලට කුසීත වෙනවා, අවදි වෙනවා. ඒ වෙලාවේදී කුසීතක මේ ලක්ෂණ සහ අවදික මේ ලක්ෂණ දිහා බලන්නේ විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, පටිච්චසමුප්පාදං පස්සේ දෙකම විවේකීව බලන්න. අධික වීර්යයවයි කියලා මේ චිත්ත පීඩ ගන්නෙත් නැහැ, ආයස කරන්නෙත් නැහැ, කුසීතකමට වැටෙනවා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මේ දෙකම ධර්මතා. මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ මගේ හරහා. ඒ මම ඒක උත්සාහ කරනවා මගේ තුල මේ වෙලාවේ ක්‍රියාත්මක කරන දේ බලන්න. අන්න ඕක තමා තුල නැවත නැවතත් බැලීමේ පරිශ්‍රණය. එහෙම නැත්නම් මේ ආර්ය පරිශ්‍රණය කරන එකනට තව කෙනෙක් චෝදනා කරොත් කියන්නේ මට භාවනා කරන්න නිින්ද යනවා කියලා කවදාකවත් එමන්ස පහක් කරන්න හිතෙන්නේ නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි. මේක කරලම එපයි දිනු වෙන්නේ. තව කෙනෙක් තෝ දැඩි වීර්ය ගන්න මේ පරියන්කෙදිම සෝවාන් වෙනවා. මේ පරියන්කෙදිම ධ්‍යාන වුන කියලා. ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ සමබර භාවයේ විවේකීව කරනකොට ඒ බොජ්ජංග ධර්ම පනපෝන. පන්නරේ හිටිනවා. ආනේ පන්නේ හිටියට පස්සේ තමයි මේ වීර්ය සම්මා වායාමයක් විදිහට අරගෙන මෙන්න මේ විදිහට කටයුතුක මිච්ඡා දිට්ඨියට යනවා. මේ විදිහට කටයුතු කරත් එක පුළුල් සම්මා දෘෂ්ටියට යනවා. මනා දෘෂ්ටියට වැටෙනවා. යහ දෘෂ්ටියට වැටෙනවා කියලා හරියට තේරුම් ගන්නේ ඒ සත්‍ය සම්ම ප්‍රධාන වීර්යයේදී ගොඩාක් අත්තරදී සහිතව. ඉර්ධිපාදයක් විදිහට කරනවා ටිකක් අඩුයි. ඉන්දිය ධර්මයක් වඩනවා තව ටිකක් අඩුයි. බල ධර්මයක් බාටපත් වෙනකොට යෝගාචර සෙල්ලක්කාරයි. කොයි අතර කච්චරන් ගහුවත් එයා බලන් ඉන්නවා පින්ම දිහා බලන්නේ. ඊට පස්සේ බොජ්ජංග වලදී මේක හොඳට වශී කරගන්න. ඊට පස්සේ තමයි ඒ සම්මා දිට්ඨියට ආධාර කරන සම්මා සමාධියට යනකොට ඒ යෝගාචරය මේ මගේ නින්ද කියන්නේත් නෑ, මගේ වීර්ය කියන්නේත් නෑ, මගේ උද්දච්චකම කියන්නේත් නෑ. ධර්මතාව වශයෙන් තේරුම් ගන්න ගියාම අර මනුස්ස හිතක් වැඩ කරන හැටි මෙහෙමයි. මගේ හිත නෙමෙයි, කයි කනරත් ඔච්චර තමයි කියලා ඒ ධර්මතාවයේ පරාසය දැක්කට පස්සේ තීරණ පටන් ගන්නවා. මේක මේ බුදුහාමුදුරුවොත් එක්කම ජීතවනාරාමයේ එතන මිදලා කරන්නත් අවශ්‍යතාවයක් නැහැ. අද වුණත් හත අවුරුදු 2600 කට පස්සේ වුණත් හරියට කරනවනම් අපිට අඩුව ගැඩුම ටික තේරම තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම දේශේ නොවුනට කරන්න පුළුවන්. නමුත් මේ කරනකොට කවදාකවත් රෝසමල් යානාවක පාවාඩ කාපට්ටෙල උපාරක යන්න හම්බ වෙන්නේ නැහැ. වැටි තමයි යන්නේ. අනේ තියේද්දිත් මේක අත නැර දිගට කරන එකට කියනවා සතත අභ්‍යාසය කියලා. අත නැර කියලා අනේ සතත අභ්‍යාසයෙන් තමයි යෝගාවචරයාගේ අනන්‍යතාවය දැකගන්න. සන්තෝෂයලයි පුළුවන් වෙලාව විතර කුඩ පැනගෙන රාය 30 හැරගෙන භාවනා කරනවා. වැරදුනට පස්සේ නිකටල්ලේ තියෙන ඡ හරි සෞත්තු විමන්ට භාවනා හරියන්නේ නැහැ, මේ කර්මත්තන්නේ හරියන්නේ නැහැ කියලා වැටෙනවා. මේ තාකල්ලේ යෝගාවචරයට තාම නැහැ යෝගාවචර අනන්‍යතාවය. හරි ගියක් කරනවා, වැරදුනක් කරනවා, Taman නිචපතා කරන්න පටන් අරගත්තට පස්සේ තමයි අපිට මේකේ පරාසය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සරුවත් යනසේ සඳහන් කළා තියෙනවා යෝ මිච්ඡාදිට්ඨි පහානාය වායමති සම්මාදිට්ඨි උප්පාදාය සාස හෝති සම්මා වායාමෝ කිය. මේ සම්මා වායාමයේ ඇති වෙන්නේ මේ තමන්ගේ දෘෂ්ටිය සකස් කරන විමුක්තියට යොමු කරන
විවේකයට යොමු කරන විස්රාමයට යොමු කරන උදකලා භාවයට යොමු කරන ආයාමයක් තියෙනවා නේද සම්මා වායාමයේ කියලා තියෙනවා ඒ වායාමයේ තේරුම් ගන්නකොට ඒ හරහා යන ගමනේදී කෙරෙන තියෙන අත්තරදී හරි වැඩ දැනුමිතිකං ක්‍රමසාවිදී සේරම තේරුම් ගන්න මේ සරුවච්චන් වහන්සේට විතර තේරුම් ගන්න ඕනේ කරන්නේ නැහැ තමන් කරපු පෙළ කරන ලද උපනිෂේ සම්පත් වලට සුද්ධ කරන යනකොට ඒ කෙනා සුද්ධ කරපැටි ළඟ ඉන්න කෙනාට සමාන නැහැ. එයා සමාලාට විරිය ඉදිරිපාදෙන් නෙවෙයි එයා සමාලාට මීමන්සා ඉදිරිපාදෙන් නිවන් දකින්න කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් චිත්ත ඉදිරිපාදෙන් ඡන්ද ඉදිරිපාදෙන් එන විතර විරිය ඉදිරිපාදෙන් කරන එක තමයි ඒකම ආහාරයක් කරගෙන ඉදිරියට යන නිසා බුදුරජාණන්සේගේ දේශනා ක්‍රම විවිධයි. එක එක චාරිතවල හැටියට දේශනා කරන විවිධයි. මේ වගේ දේශනාවකදී අපි කරන්න හදන්නේ ඒකට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබුණ ගොඩාක් කාරණා මේකට සම්බන්ධ කරන එකයි මෙන්න මේ වීරිය පිළිබඳව පරියන්කේ හෝ වේවා සක්මණේදී හෝ වේවා සමසිත පැවැත්වීමට සක්මණ වීරියට බර බවත් පරියන්කය සමාධියට බර බවත් තේරුම් ගන්නවා. සක්මණේදී අපි නිතරම චේතනාපූර්වක ක්‍රියාව කරන ගමන් මෙනෙහි කරන නිසා වීර්ය දෙගුණ වෙනවා. අත් දෙක අරගෙන රූප තියෙන තැනක, ශබ්ද තියෙන තැනක යන නිසා බාධා වැඩි. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සක්මණ කරනවා නම් ඒ පුද්ගලයාට පරියංගයට වැඩිය අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. ලෙඩ රෝග දුරු වෙනවා. මානසික ලෙඩ රෝග දුරු කරනවා. ආබාධ නැති කරන මානසික රෝග නැති කරන නිසා හොඳ ප්‍රසන්න මනසක් ඇති කරගන්න. ඒකට හොඳම වැඩිය තමයි මහා පොළොවේ සපත්තු සරිප්පු නැතුව ඇවිදින එක. එසේ නෑ පළයක් පොළොවේ හිටියෝ වගේ මේ පොළොවත් එක්ක ජීවය සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මේ ශිෂ්ට වෙන්න 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 වෙලා තින අපි මහා පොළොවෙන් ඈත් වෙලා මේ සිමෙන්ති දාගෙන සපත්තු සරිප්පු දාගෙන මේ පොළොවට කරන නිග්‍රහ නිසා තමයි මේ ලෙඩ රෝග රාශියක් තියෙන්නේ. පොළොවත් එක්ක ජීවත් වෙනනම් අප්පාවාදෝති අප්පාතංකෝ. ඒ වාගේම සමවේපක වේපා කිනියා ගහනියා සමන්නාගතෝති. එහෙම නැත්නම් අශිතං පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡති. තමන් කෑදී විදී බීපු දේ, ලෙවකාපු දේ හොඳට දිරවනවා. කාපු ගමන් කඩේ බක්කියට ගිහිල්ලා ඉඳගෙන ඉන්න මුදලාලිගේ බඩට මොකද වෙන්නේ කියලා දන්නවද? ඉන්දිටික කාලයක් ගෙවද්දි ප්‍රෙෂර් එක ඉන්නේ නැතුව ලිගවඩෙන් දා හાર્ට් ඇටැක් එකේ නැතු කොලෙස්ටරෝල් එන්ස වෙන මොන කරන්නේ? ඉගෙනසක් කියලා තිනවා කාපු ගමන් ඉඳගත්තොත් මාර්යා එනවා. කාපු ගමන් හයියෙන් දුවන්න පොල් ගස් නගින්න පීනන්න ගියොත් මාර්යා දූවගෙන ඉනවයි කිය. කාලා පැය භාගයක් සක්මන් කරනවා දීර්ඝාෂිනවයි. ඒක නිසා ඔය මේ වහක්බට කියන පණිතුමා ගිහිල්ලා කැලේ විවේකීව ගහක් අත ඉන්නකොට ඒකේ හිටියලු මේ දන්වන්දරි කියන පක්ෂයා ඌ නිතරම කියනලු කෝරුක් 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 ගන්නවා. ඒ වහක්බට පණිතුමා හොඳ දැක්නේ මෙයා අර සත්තාගේ සද්දය අරගෙන විග්‍රහ කළ බණ්ඩ කෝ අරු කවුද නිරෝගී කියලා මම මගෙන් අහන්නේ කියලා හිතනලු මෙයා. ඊට පස්සේ ඉතනලු මේ කුරුලට උත්තරයක් දෙන්න ඕන කියලා එයා කිවලු හිතබුක් මිතබුක් සෝරුක් කිය. තමන්ට ගැළපෙන දේ ආහාරයට ගන්න මැනලා ආහාර ගන්න මනුස්සයා සෞඛ්‍ය සම්පන්නයි. අර කුරුල්ල තම්බේකට ගණන් අතුළු උදිකටම කෝරු 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 ගන්න. ඉති වාග්බඩ පණිතු මම හිතුවල නෑ නෑ මගේ උත්තරේ මෙයා ගණන් ගන්න නෑ කියලා කිව්වල හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කිය. ඊට පස්සේ කුරුල්ල සෝරුක් 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 කියලා ගහින් නැගිටලා ගියලුවා. ඒ ගාම මෙයා එක සලෝකේ ලියාගෙන තිනවා කෑම ගණ්ඩෝනේ තමන්ට සපයදී මිතබුක් ප්‍රමාණය ගන්න. ඊට පස්සේ ඒක මනාලෙස පරිණාමයට යෑම සඳහා ව්‍යායාම කරන්න ඕනේ. එයා තමයි සෞඛ්‍ය සම්පන්න මනුස්සයා. හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරු. ඒ පරිණතබුක් එක තමයි දාහනේ වඩන්දලා සක්මන් කරන්නේ. ඒ නිසා නින්දෙන් පස්සේ සක්මන් කරන්නේ. දාහනේ පස්සේ සක්මන් කරන්නේ. එතකොට තමන්ට ඊගාට පරියංගෙට ගියාට පස්සේ හොඳ කර්මන්නේ මනසක් ඇති. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා අසිතම් පීතං කායිතං සාහිතං සම්මා පරිණාමං ගච්ඡති. අද්දානක්කම වූ ප්‍රධානක්කම දීර්ඝ ගමනක් දුග දුර යන වගකීමක් දරීමේ ශක්තියන. අතරමඟ අතහැරලා දාන්නේ සක්මන් කරන කෙනා.
මොකද සක්මණ ක්‍රමයේට ටික ටික මේ ශක්තිය වැය කිරීමේ ක්‍රමයේ ඉගෙන ගන්න. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරට්ටිති කෝහෝති සක්මණින් සමාධිය ආවනම් ඒක බොහෝ කල් පවතින. පරියන්කේ සක්මණ ඇස් දෙක අරපු ගමන් ඉවරයි. සක්මණින් ගත සමාධිය ඇස් දෙක අරගෙනමයි ගන්නේ, හැරෙන ගමන් ගන්නේ, රූප තියෙන ශබ්ද තියෙන තැන් වල ගන්න නිසා ඒක යාදෙන ගතියක් කියනවා. ඒ නිසා සක්මණ බුද්ධාගමේ පමනක්ම තියෙන නිවන සඳහා යනාය සඳහා දුරදිග ගමනකට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනව මානසික තත්ත්වය ඇති කරනදී අවාසනාවකට මේ භාවනා ලෝකෙන් මේක අයින් වුණා. සක්මණ භාවනා ලෝකෙන් අයින් වුණා, ඊට පස්සේ භාවනාව කර වුණා. නිසා යම් කිසි කෙනෙක් නැවතත් හරිය සක්මණ අලුරලා දෙනවනම් අර කරවිච්ච තැන ඉඳලා ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකදී මම දවසින් දවස මට තේරෙන පටන් ගන්නවා මේ අපවත් ඒ චප්පි ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඇත්තටම සක්මණ ලෝකෙට හඳුන්ලා දුන්නේ මේ මෑත කාලේ. ඒ නිසාම උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 92ක් දීර්ඝායුෂ්ක ලැබුවා. දානේ වළඳපු ගම. එහෙම අත හේදුවා සක්මණේ තමයි. නිසා හොඳට මතක තියාගන්න ඒ වීර්ය පිළිබඳව මම පුද්ගලිකව දන දෙයක් තමයි අතනමැද පය සක්මන් කරගන්න බැරි වුණොත් ඊගා පරියංගයට කුසිතකම වෙනවා. හොඳට සක්මන් කරගන්න පුළුවන් වුණොත් ඒ පරියංගේ බොහෝම ජයට පාත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක සමාතුලින්ම අත්දකින්න ඕනේ. ඒ නිසා සක්මන කියන එක පරියංගයටත් වඩා සමාධියටත් වඩා ඉතාමත් වැදගත් දෙයක්. සතිය පැවැත්වීමට කොච්චර උදව් කරනවද කියනවා නම් සතිය, වීරිය, සක්මනේ තේරුම් ගත්ත එකනා නිකන් සක්මනේම් පිටේ එමේ යනකොටත් සක්මනේ ආනිසංස ලැබෙනවා. එදින්දා ගමන් යනකොට නම් සක්මණ ඥානස ලැබුණා. එතකොට එදින්දා වැඩවලදී සත්‍ය පැවැත්වීමට විශාල හිතේ තිබුණ බය අයින් වෙලා, පොරගතිය අයින් වෙලා එදින්දා ජීවිතේ සක්මණ මේ සත්‍ය පැවැත්වීමේ ලොකු පාඩමක් ලැබුණා. ඒ නිසා උගවදෙනේ හැමදාම අහන ප්‍රශ්නයක් තමයි අපිට සාංශ මේ වගේ සක්මන් කරන්න, පරියන් කරන්න gederdi වෙලාවක් නැහැ, මොකද කරන්නේ? කියලා තිනවා පරියන්කේ කරන්න බැරි වුණත් කවදාවත් සක්මණ කරන්න. ලෙඩක් වෙලා සනීපයෝගෙන එනකොට පරියන්කේ කරන්න එපා සක්මන කරන්න. වයසට ගිය වෙලාවේදී කරගන්න බැරි නම් පරියන්කේගෙන කරදර වෙන්න එපා සක්මන කරන්න. ලෙඩ වේගන එනවා නම් අඟ අකර්මණ්‍ය වේගන පරියන්කේට දාන්න එපා වෙහස. සක්මන් කරන්න. පොඩි උන්ට ගන්නන ඕන නම් භාවනාව පරියන්කේට දාන්න යන්න එපා. ඒක කොහොම අමාරු. සක්මන් කරන්න. ගෙදර ඉන්නවා හොඳටම නාකි. නාකින්නත් එපා පරියන්කේදී. කරන්න බෑ. සක්මන් කරවා. ඒ නිසා මේක හැම පැත්තෙම උදව් කරනවා. මේ වීර්යයටත් දුරදි යන උත්තරයක් සැපේනවා. ඒ නිසා නිසන් වනේදී උඟුව දෙනෙක් ඒ භාවනා වැඩමුළු වලින් නිකුත් වෙනකොට වචනේම ප්‍රකාශ කළා යන්නේ අනේ ස්වාමීන් වහන්සේ අපි මෙතෙක් කල් හිතුවේ නැහැ මේක මෙච්චර වටින එකක් කියලා. දැන් නම් අපිට මේ භාවනා ජීවිතේ දිගට පවත් ගන්න පුළුවන් කොටි ගහට උන. වෙන ගම්පලෙ වුණත් කරන්න පුළුවන් සක්මන් කරන එක විතර. නමුත් එකක් තියෙනවා. මේක අපි ධර්මද්වීපේ වුණාට සක්මන් කරනවා දකින්නට කවුරු හරි හිතන්නේ බිස්නස් පාඩු වෙලයි කියලා. ඒ වෙනත් නම් මේ තිබුණ ප්‍රේම සම්බන්ධය නැති වෙලා වෙන්න ඇති මොකක් හරි අප්සෙට් එකක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා පරියංකේ නම් හැංගිලා හරි කරතයිගේ සක්මන කරන්න ගියාම අහු වෙනවා. ඒ නිසා තරුණ කොටස් වලට විශාල මේ පසුබෑමක් වෙලා තියෙනවා ප්‍රසිද්ධියේ සක්මන් කරන්න ඉඩ නැතිකම. ඒ නිසා මෙහෙ ආපු වෙලාවේදී අපි දොර ඇරලා දීලා කියනවා හැකි තරම් මේක කරලා ආනිසංස ලබා ගන්න. ලැබුවට පස්සේ කාටවත් ඇඟට නොදැනෙන්න තමයි හම්බෙච්ච වෙලාවේ ඒ සක්මන් කිරීමෙන් ආනිසංස ලබන්න පුළුවන්. ඔය අජාසත් රජුරෝ දසවද දුන්නට බිම්බිසාර රජුරවන්ට අවසාන දවස වෙනකන් අනරකගෙන තියෙන සක්මන් කරා. ඒ නිසා තමයි අන්තිම ඔත්තු බල්ලා කකුල් දෙක පල්ලා ලුණු දැම්මා එදායින් ඉවරයි. එදා හත් දවසක් පත් වෙච්ච ගිනි ගින්දරපත් වෙච්ච ගිනි දඹු තියෙන වලකට පිපිච්ච මලක් දැම්ම වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා පණ ගියා. නොකානොබී හිටියා සක්මණේ තමයි යැපිලා තියෙන්නේ. ඒක නිසා වීර්යචෛසිකේට කුසිතකම් පිළිබඳ ඉගෙන ගන්නකොට මේ සක්මණේ තියෙන වටිනාකම ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඒක සම්බන්ධ කරගන්න ඒ නිසා භාවනාවේදී ඉහළ පහළ යන දේවල් එවුව ගැන එච්චර සැලෙන දෙයක් නැහැ. අඛණ්ඩව දිගට කරගෙන කරගෙන ගියොත් කදාකවත් ඒකෙන් සම්මාදිට්ඨිය මිසක මිච්ඡාදිට්ඨියට යන්නේ නැහැ. මේ සාධ ධර්ම දේශනාවත් එවැනි
සම්මාදිට්ඨිය පිණිස හේතු වේවා. මිච්ඡාදිට්ඨිය දුරු කිරීමට සම්මාදිට්ඨිත එළඹ වාසය කිරීමට අවශ්‍ය කරන්නා වූ වෑයම මන වෑයම තම තමන්ගේ ක්‍රම සහ විදි අනුව සකස් කරගන්නට මේක අත්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනදී නැවත කරනවා. ශිරු දිනාට සැනසීමුදා වේවා කියන ප්‍රාර්ථනාව. හෙට දවසේ ඇත්තටම ඉදිරි දවසේ දම්රිවි දවස එක සඳහා වෙන් කරන නිසා මම මේ පිරිසගේ සමාව භජනය කරන්න කියනවා. ඉතින් 6:00 ඉඳලා 8 දක්වා තියෙන කාලය තුළ මම පොඩි ආමතුරුන්ගේ ඉල්ලීමක් කරා මේ ශාලාවේදී චිත්‍රපටිය මිනි කපන එක පිළිබඳව පෙන්වන අතර වෙන සුදුසු තැනක ආරම්භක දේශනාව දාලා දෙන්නේ කියලා කැමති කෙනෙක් ඒ දෙකේ විදිහට ඉදලා ගත කරන දෙක මේකවර ක්‍රියාත්මක වෙන්නේ කැමැති එකට යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ අනික් වෙලාවේ සක්මන් පරියන්ක කරන්ඩ කර්මස්ථාන සුද්ධ කිරීම සම්බන්ධව පාඩුවක් වෙනවා නම් ඊට පහුවෙන්ද දවසේ අපි බලමු ඒක පිරිමහ ගැනීම සඳහා වෙන කාලයක් යොදාගන්න. ඒක ඉස්සර ඉදිරියට ඉදිරිපත් කර ඉතුරු කරමින් මේ යෝජනා මම මේ වෙලාව කරන්න කැමැති ශිරු දිනාගීම කාලයට තියෙන ගෞරවයක් වශයෙන් මේ විදිහට යොදාගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද දවසේ අපි පින්පැමිණි මේ ශීර්ෂයෙන් එත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ අපි තුන්වෙනි දවසටත් කරදරයක් නැතුව මේ වැඩපිළිවෙල දිගට භාවනා වැඩමුළුව දිගට කරගෙන යන්න ලැබුණා. ඒකට සංවිධානයේ පෙනීන ඔබනි උදව් කරපු සියලු දෙනාටම අපි මේ කුසලයේ අත්පත් වේවා. සියලු දෙනා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. අපේ සියලු ඥාතීන් ජීවත් වුණත් නැති වුණත් පෙර ආත්මික වුණත් මේ ආත්මික වුණත් මේ කුසලයේ ඉන්නා තැනක සිට දකින්න ලැබේවා නැත හිත යොමත්වා ඉඳලා පිළිසේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ. මේ පින්නට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. අපාවටත් මේ කුසලයේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් පැවිදි වඩවදාල ඒ ශාන්ත සුන්දර තත්ත්වයේ පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියනවා. ඒ අදාචින් අපි එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් අනුමෝදනා කෘත්‍ය සිද්ධ කරමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චගම්මේහි එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.